பிறகு கதாகரமும் அது புலுவன் තරම් කතා කරලා අපි නවත්තමු. ඔගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහගන්න පුළුවන්. ගන්න 3rd paper එක 3rd 1 අභ්‍යාස past papers වල අභ්‍යාස past papers කියලා කියන්න නැත්නම් ඔයාලට හිතට ආස නැහැ. ඔය past papers වල අභ්‍යාස අභ්‍යාස අංක 3 අභ්‍යාස අංක 3 ගමු අභ්‍යාස අංක 3 1 සිසුන් සම්බන්ධව කරන ලද සමීක්ෂණයකදී සිසුන් සම්බන්ධව කරන ලද සමීක්ෂණයකදී සිසුන් හත් සිසුන්ගෙන් සිට 40ක් පිරිමි ළමුන් විය සිසුන් ගේම් සිට 40ක් පිරිමි ළමුන් විය රයිට් සිට 80ක් වල්ලත් ජනකාධිකරණ පවත්වන ආධාරයි සිසුවෙක් වහඹ ලෙස තෝරාගත් විට ඔහු ගැහැණු දරුවෙක් හෝ වල්ලත් ජනකාධිකරණ පවත්වන ආධාරණෙක් හෝ වීමේ සම්භාවිතාව මම මේක තීරි පන්තිරිත් කතා කරා මම මේක තීරි පන්තිරිත් කතා කරා රයිට් පිරිමි දරුවෙකු හෝ අයිම තනිම කියවන් ම තනිම කියවන් ඒගම ප්ලේන්ටියකුත් බොන කමන්න ෑන පේටිය බොර කමන්න ෑන ගුලන කාල බීරහම ඉන්න සෙට්ටලනේ හොඳයි පිරිමි දරුවෙකු සිට හතලියයක් විය සිට අසුව වල දෙන කාරය පාතන හදාරයි සිසුකු අපේ තෝරාගත් පිට හු යහැරු දරුවෙකු හෝ පල්ලත් ගෙන කාධිකාරණය හදාරීමේ ඇැකවීමේ සම්භාවිතාව පිරිමින් එතකොට අන්න උත්තරේ දැම්මා පිරිමින් එතකොට සිට 40යි රයිට් මෙන්න බොයිස් ගර්ල්ස් බොයිස් සිට 40යි දැන් ගර්ල්ස් සිට 60යි රයිට් හරි හරි ඊට පස්සේ චාට් කරන අය ඉන්නවා ඔක්කොම 80ක් චාට් කරන අය සීට 80යි මෙන්න චාට් සීට 80යි චාට් කරන්නේ නැති අය සීට 20යි රයිට් කොහොම තියෙන්නේ දැන් අහන ප්‍රශ්නය අනුව තමයි ඔයා උත්තරේ දෙන්න ඕනේ අහන ප්‍රශ්නය අනුව ඔයා උත්තර දෙන්න ඕනේ මේ ඔයා දන්න දෙය නෙමෙයි මොකක්ද අහන ප්‍රශ්නේ තමයි වල්ලත් ජනකාධිකරණය පාඨමාල හදාරන්නේ කෝ හෝ කෙනෙක් අන්ලයින් කරන්නේ ගැහැණු දරුවෙකු තර මෙන්න ගැහැණු දරුවෙකුනත් කමන්නේ අන මේක හරි මොකද ගැහැණු දරුවෙක් වෙලා ඉන්නවනේ මේකත් හරි මේක කොහොමත් හරි දෙකම තියෙනවනේ මේක නම් හරි නැහැ. චාට් කරන්නෙත් නැහැ ගැහැණු ළමයෙකුත් නෙමෙයි. මෙන්න මේක හරි. අන්න ඔය තුනම හරි. ඔය තුනම හරි. ඔය තුනම හරි. එහෙනම් එකෙන් ඔතන එන්නේ නැති එක අඩු කරාම හරි. ඕව රයිට් කරගන්න. එකෙන් අඩු කරන්නේ එන්නේ නැති එක. ආන්න උත්තරේ දශම 9යි 6යි උත්තරේ දශම 9යි 6යි ඈ 9යි 4යි ඈ 9යි 2යි රෝමි ලක්කන් 4 හරි අපි යනවා දෙවෙනි කොටසට දෙවෙනි කොටසට ඊළඟ වර්ෂයේදී විකුණුම් වර්ධනය වීමේ පහත වැටීමේ එලෙසම පැවතීමේ සම්භාවිතාවයන් පහත වේ ඊළඟ වර්ෂයේදී විකුණුම් එලෙසම පැවතීමේ හෝ පහත වැටීමේ සම්භාවිතාවේ කීයද ටක්කල කියව ගන්න රයිට්
රයිට් බලමු. දැන් එතකොට මෙතන මේ ඇවිල්ලා ඔය උඩ දුන්න සිද්ධීන් උඩ දුන්න සිද්ධීන් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධීන් ඉල්ලුම් පහත වැටීම ඉල්ලුම් පහත වැටීම ඉල්ලුම් මෙලෙසම පැවතීම මේවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධීන් ඒ සිද්ධීන්ගෙන් කුමක් හෝ සිදුවීම කුමක්ද මෙලෙසම පැවතීම ආන්න මේක එලෙසම පැවතීම හෝ හෝ පහත වැටීම ඇවිල්ල මේක නේද ආන්නෝක ඔය දෙකෙන් මොකක් හෝ වීමේ සම්භාවිතාව හැන්න ඔය දෙක එකතු කරනවා දශම හතරයි හතරයි දශම හතරයි හතරයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධීන් නිසා ඒවා එකතු කරනවා හරිද රයිට් තුන්වෙනි ගාන නිවාස පිළිබඳ කරන ලද සමීක්ෂණයකදී නිවාස වලින් 130ක් මොබයිල් දුරකථන ඇති අතර 180කට ස්ථීර දුරකථන ඇත 180කට ස්ථීර දුරකථන ඇත යම් නිවසක් අහඹු ලෙස තෝරාගත් විට එම නිවසේ මොබයිල් දුරකථනයක් හෝ ස්ථීර දුරකථනයක් හෝ පැවතීමේ සම්භාවිතාවය රයිට් ඒකත් හරියටම පළමු ගාන වගේමයි පළමු ගාන වගේමයි හොඳට කියවන්න උත්තරේ දුන්නා තවත් උත්තරේ දුන්නා බලමු බලමු මොබයිල් දුරකථනද මෙන්න මොබයිල් අනිත් එක ෆික්ස් රයිට් 130ක් මො නෑ නෑ මොබයිල් නැහැ ආන්න ෆික්ස් නැහැ කොහොමයි අඳින්නේ ඒක දෙක වෙන වෙනම අඳින්න ඕන ෆික්ස් නැහැ ආන්න මොබයිල් නැහැ ෆික්ස් නැහැ එතකොට අපි අහන්නේ මොබයිල් දුරකථනයක් හෝ ස්ථිර දුරකථනයක් මේ දෙකම තියෙනවා ෂෝක්නේ හෝ කිව්වම දෙකම තියෙනවා හොඳයි මේකත් හොඳයි මේකත් හොඳයි මේක නැහැ එන එකෙන් ඒ දෙක අඩු කරා ඒක අඩු කරා නම් හරි ආන්න ඒක අඩු කරා නම් හරි රයිට් හරි හොඳයි උත්තරය දශම අටයි හය උත්තරය හතර පසුගිය වර්ෂ අත්දැකීම් වලින් පැහැදිලි වී ඇත්තේ නිෂ්පාදනයෙන් 115ක් දෝෂ සහිත වේ ආඹු ලෙස අයිතම් දෙකක් තෝරාගත් විට ඉන් එක් පමණක් දෝෂ සහිත වේ මේ සම්භාවිතාවය රයිට් බලමු බලමු කොහොමද එතකොට දැන් මෙතන කියනවා පසුගිය වර්ෂ අත්දැකීම් වලින් පැහැදිලි වී ඇත්තේ නිෂ්පාදනයෙන් 115ක් දෝෂ සහිත බවය. ඒ කියන්නේ නිෂ්පාදනයක් අහඹු ලෙස තෝරාගත්තම ඒක දෝෂ සහිත වීමේ සම්භාවිතාවය 115යි. තවත් නිෂ්පාදනයක් අපි තෝරාගත්තම ඒක දෝෂ සහිත වීමේ සම්භාවිතාවයත් 115යි. ඒක දෝෂ සහිත වීමේ සම්භාවිතාවයත් 115යි.
තව නිෂ්පාදනයක් අපි තෝරාගත්තම ඒක දෝෂ සහිත වීමේ සම්භාවිතාවයත් 15යි. මේ කින විදියට එහෙමයි. සමස්තයක් ලෙස ඒ ප්‍රකාශනය කරාම හොඳට මතක තියාගන්න එක. සමස්තයක් ලෙස එම ප්‍රකාශනය කරාම ඒ දෝෂ සහිත වීමේ සම්භාවිතාවය 100ට 15යි ඕනෑම වෙලාවක right මතක තියාගන්න හරි එතකොට එහෙනම් අපිට අයිතම් දෙකක් මෙතන තෝරගෙන තියෙනවා එහෙම නේද බලන්න එහෙනම් පළමු අයිතමේ දෝෂ සහිත මේ දෝෂ තමයි F කියලා ගත්තේ දෝෂ සහිත මේක දෝෂ සහිත නැහැ දෝෂ සහිත වීම 15යි එහෙනම් මේක 185යි දෙවන අයිතමේ දෝෂ සහිත මේක දෝෂ සහිත නැහැ දෝෂ සහිත මේක දෝෂ සහිත නැහැ ආන්න ආන්න දැන් මොකද අපි කරන්නේ පාස් පේපර්ස් වල තුන්වෙනි එක පාස් පේපර්ස් වල තුන්වෙනි පාස් පේපර්ස් කියන වචනේ කියන්නේ නැත්නම් ඔයගොල්ලෝ අප්සෙට් ඔයගොල්ලෝ මේව ගණන් ගන්න නැහැ ඔයගොල්ලෝ තුන රයිට් එතකොට ඔහොමයි යන්නේ රයිට් අපෙන් අහන්නේ මොකද්ද මේක ඉන් එකක් පමණක් දෝෂ සහිත වීම. අන්න මේක රයිට් කරන්න. මේක රයිට් කරන්න. F F dash. F dash F. උත්තරේ කී දෙන්න? උත්තරේ දශම දෙකයි පහයි පහයි. දශම දෙකයි පහයි පහයි. රයිට්. හරි අපි යනවා පහට. විකුණු නියෝජිතයෙකු විකුණුමක් කිරීමේ බලාපොරොත්තුෙන් ගඳුනු කරුවන් තුනකට දුරකථන ඇමතුම් තුනක් ලබා දුන් අතර ඕනෑම කෙනෙකුට විකුණුමක් සිදු කිරීමේ සම්භාවිතාවය 100ට 20 80කි තුන්වන දුරකථන ඇමතුමේදී පමණක් විකුණුමක් සිදු කිරීමේ සම්භාවිතාවය කීයද රයිට් ඒ කියන්නේ තුන්වන දුරකථනයේදී පමණක් වික්‍රමයක් සිදුවීම. හොඳට කියවන්න අයිමත් ඕනෑම කෙනෙකුට වික්‍රමයක් සිදු කිරීමේ සම්භාවිතාවය 100ට 80යි. දැන් වික්‍රමයක් සිදු නොවීම කීයද? 20යි. මෙන්න පළමු ගනුදෙනුවේදී වික්‍රමයක් සිදු නොවීම. මෙන්න දෙවෙනි ගනුදෙනුවේදී වික්‍රමයක් සිදු නොවීම. මෙන්න තුන්වෙනි ගනුදෙනුවේදී පමණක් වික්‍රමයක් සිදුවීම. ආන්න එකපාර රුක් සටහන් මුකුත් ඕනේ. දෙවෙනි තුන්වෙනි ගනුදෙනුවේ පමණක් විකුණුමක් සිදුවී. ඔන්න ඔහොම ටග් ගාලා කරන්න පුළුවන් වෙන්න ඕන. තේරුණාද? රුක් සටහන් අඳින්න නැතුව, ඒ කියන්නේ එහෙම මම කියන්නේ මේ වෙලාව ඉතුරු කරගන්න. හරිද? අනිත් එක. ආ මේ වගේ ගානක් අපි පන්තිදිත් කරා. හයවෙනි ගාන. හයවෙනි ගාන. බලමු නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වභාවය අනුව දිනකට නිෂ්පාදනයක 10ක් හෝ 16ක් නිෂ්පාදනය කළ හැක රයිට් මෙන්න 10ක් නිෂ්පාදනය කිරීමේ සම්භාව්‍ය 0.4යි 16ක් නිෂ්පාදනය කිරීමේ සම්භාවිතාව 0.6යි රයිට් දැන් අපිට පේනවා මේ දෙක එකතු කරාම එක වෙලා මේ දෙක එකතු කරාම එක වෙලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දවසකට 10ක් නිෂ්පාදනය කරනවා. එහෙම නැත්නම් 16ක් නිෂ්පාදනය කරනවා. දෛනික නිෂ්පාදන ස්වායත්ත වේ. දින දෙකක් තුලදී ඒකක 26ක් නිෂ්පාදනය කිරීම. අන්න දින දෙකක් තුලදී රුක්සටනක් ඇඳලම් බලමු. මෙන්න ලියා ගන්න පොඩ්ඩක්. දිනකට ඒකක 10ක් නිෂ්පාදනය කිරීම 10
ටී දිනකට ඒකක 10ක් නිෂ්පාදනය කිරීම යටින් දිනකට ඒකක 16ක් නිෂ්පාදනය කිරීම S S right දැන් රුක්සටාන අඳින්න බලන්න රුක්සටාන අඳින්න බලන්න තනියම ඇඳලා උත්තරේ ගන්න බලන්න උඩින් එන්න ඕන පළමු දිනේ දෙවෙනි දිනේ කියලා. පළමු දිනේ දෙවෙනි දිනේ. අන්න ඔහොමයි ඇඳෙන්නේ. උඩින් එන්න ඕන පළමු දිනේ දෙවෙනි දිනේ කියලා. රයිට්. එතකොට දිනකට 26ක් වෙන්න නම් 10යි 16යි මේක හරි. දාසයයි දහයයි මේක හරි ආන්න හොම ආන්න උත්තරේ ඔන්න උත්තරේ හරිද පට පට ගාලා යන්න ඕන නියමයි 148යි උත්තරේ දුන්නා හරි අපි යනවා 7 වෙනි ගානට ටක් ගාලා බලමු 7 වෙනි ගාන साधारण धातु कैट हा साधारण धातु कैट हा साधारण धातु कैट सह मुखत्व काशियम लि කාසිය අංක 3. ඒතර ඔයා ලියා ගන්න කාසියේ අංක 3 ලැබීම කාසියේ කැටේ අංක 3 ලැබීමේ සම්භාවිතාවේ 6න් 1යි. ලියන්න යටි. කැටේ අංක 3 ලැබීම 6න් 1යි. කාසියේ සිරස ලැබීම 2න් 1යි. මෙන්න මේ සිද්ධි දෙක එකට වෙන්න ඕන. මෙන්න මේ සිද්ධි දෙක එකට වෙන්න ඕන. හරිද? તો ඒ සිද්ධි සුවායත්ත සිද්ධි. එන එකට වීමේ සම්භාවිතාව ඔය දෙක වැඩි කරාම හරි. ඔච්චරයි. ಗುಣ කිරීමේ නීතියට අනුව. රයිට්. අටවෙනි ගාන. ಗುಣ කිරීමේ නීතියට අනුව ඒක ඉවරයි. දැන් අටවෙනි ගාන කරමු. एक नाम मार लेसी मैं क्या ना यह तो दत्ता नुव वैरी में अपेक्षित विक्रम वटे लाभ लगा बनने काउरुन विसीत मैं मुख्यतः कुते मैं पार्टम अपेक्षित आगे संभावित आविद्य अपेक्षा करा अपेक्षित आगे राइट अपेक्षित आगे बालमु अभी कामु जेव जेगे साम अपेक्षित विक्रम किए द अपेक्षित विक्रम रुपये दाह दाह लेबी में संभावित आवे दशम तुनाई රුපියල් 20000ක් ලැබීම 0.5යි. රුපියල් 30000ක් ලැබීම 0.2යි. ආන්න ඔහොම මෙන්න අපේක්ෂිත විකුණු 19000යි අපේක්ෂිත විකුණු 19000යි ජේගේ කේගේ අපේක්ෂිත විකුණු කීයද අපේක්ෂිත විකුණු බලමු 10000.3යි 20000.4යි
විසිදහක් දශම හතරයි තිස්දහක් දශම තුනයි රයිට් එල්කේ අපේක්ෂිත විකුණු දහදාක් දශම දෙකයි විසිදහක් දශම හයයි තිස්දහක් දශම දෙකයි රයිට් එනං උත්තරේ රෝමිලකං හතර රයිට් ඔන්න 11 වෙනි ගාන හොඳට කියවන්න 11 වෙනි ගාන හොඳට කියවන්න මොකද්ද මේ මොකද්ද මේ පාඩම හොඳට කියවන්න ඔන්න හොඳ ගානක් කියවන්න මොකද කියන්නේ සුවඳ විලවුන් නිපෝදන සමාගමක හිස්වරි නැති කිරීම සඳහා නවතම නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත මෙම නිෂ්පාදිතය ස්වේච්ඡාවෙන් පරිභෝජනය කරන ලෙස ඉඩ දෙන ලදී වෙළඳ පොලේ සිට 70%ක්ම නිෂ්පාදිත ස්වේච්ඡාවෙන් පරිභෝජනය කරන ලදී අනෙකුත් පාරිභෝගිකයන් සාමාන්‍ය නිෂ්පාදිතය පරිභෝජනය කරන ලදී අන්න එතකොට ඔක්කොගෙම අපිට දීලා තිනවා සම්භාවිතාව ඔක්කොගෙම සිට 70%ක් මේ පරිභෝජනය කරන ලදි නිව් එක හරිද අනෙක් පරිභව සාමාන්‍ය පරිභව නෝමල් එක හරිද අනෙක් පරිභෝගිකයන් සාමාන්‍ය නිෂ්පාදනය පරිභෝජනය කරන ලදි නව නිෂ්පාදනය පරිභෝජනය කරන ලද්ද පිරිසෙන් 7/2ක් වැඩි දියුණුවක් පෙන්눔 කරයි ඉම්ප්‍රූවමන්ට් එකක් පෙන්눔 කරයි සාමාන්‍ය නිෂ්පාදනය පරිභෝජනය කළ අයගෙන් 3/1ක් සාමාන්‍ය නිෂ්පාදනය පෙන්눔 කරයි හරි මේක අපි මේක බොහෝ වෙලාවට කොන්දේසිමේ සම්භාවිතාවයට යන ගානක් මේකේ සම්භාවිතාවයනේ දීලා තින්නේ එතකොට අපි රුක් සටහනක් හදන එක තමයි හොඳ මතකද අපි අර කරා පන්තියේදී ඉන්ධන පිරුම් හලකට පැමිණි මෝටර රථ වලින් නෝමල් පෙට්‍රල් සුපර් පෙට්‍රල් ඩීසල් පරිහරණය කරපු අය කියලා එහෙම දුන්නේ අන්න ඒ වගේ ගාණක් ඒතර මෙතන තමයි අර 100 මුළු ඔක්කොගෙම 70% අලුත් එක නිව් එක ෆ්‍රෙෂ් වන් රයිට් අනිත් එක සාමාන්‍ය පරිභෝජනය කියන්නේ ඕල්ඩ් එක නෝමල් වන් හරිද හරි අන්න ඒක තමයි ඉස්සෙල්ලාම අඳින්න ඕනේ එතකොට ඒ රුක් සටහන ඒක තමයි ඉස්සෙල්ලාම අඳින්න හරිද මේ බලන්න මෙන්න නිව් එකට අපි නිව් කියලා දාමු මේක නෝමල් කෝ නෝමල් එන්නේ ඒකත් එන්නකොට මොකද කරන්නේ ඈ නව නිෂ්පාදනය F කියලා දාමු ෆ්‍රෙෂ් සාමාන්‍ය නිෂ්පාදනය N මෙන්න නව නිෂ්පාදනය මෙන්න සාමාන්‍ය නිෂ්පුරින් දා ගන්න නව නිෂ්පාදනය 70%ක් 70%ක් එන අනිත් අය 30යි ඊට පස්සේ ඉම්ප්‍රූවමන්ට් එකක් නැහැ ඉම්ප්‍රූවමන්ට් එකක් නැහැ ඉම්ප්‍රූවමන්ට් එකක් නව නිෂ්පාදනය කරලාදී 7/2කට වැඩි දියුණුවක් පෙන්눔 කරන්නේ මේ නව නිෂ්පාදනය කරපු අයගෙන් 7/2ක් ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා 7/5කට ඉම්ප්‍රූවමන්ට් නැහැ නෝ මේ සාමාන්‍ය නිෂ්පාදනය භාවිතා කරපු අයගෙන් 3/1කට ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා 3/2කට ඉම්ප්‍රූවමන්ට් එකක් නැහැ මෙහෙම ආවම මේ ටික වැඩි කරගෙන ආවොත් එන්නේ මෙන්න මේක ආන්න ඔහොම ඒවත් දාගන්න අන්න ඔහොම එන්නේ අන්න ඔහොම එන්නේ සර් අර උඩේක මාරු වෙන්න ඕනේ නේද 7/2යි 7/5යි බලමු
අනෙක් පාරිභෝගිකයන් සාමාන්‍ය නව නිෂ්පාද පරිභෝජනය කරන ලදී. නව නිෂ්පාද පරිභෝජනකයන් 7/2 වැඩි දියුණුවක් ඉම්ප්‍රූවමන්ට් එකක් 7/2 පෙන්නුම් කරයි. අරනේ පුතේ 7/2 මේ දාල්දි නොකරයි කියලා තියෙන සර් මම ඩියුට් එකේ. ආ නොකලා අතර ඔව් සෝරි. හොඳයි හොඳයි. අනිත් එකත් බලමු. නෑ ඒක හරිනේ. හරි හරි. Thank you පුතා. මම මගේ ඩියුට් එකේ තත් නොකලා තමයි තියෙන්නේ. මට වැරදුනා මංගේ කිව්වේ නෑ හරියට. ඔන්න කිව්වේ නැති ඒවා වෙන දේවල්. හරි. අනිත් එක. දැන් බලමු යම් පාරිභෝගිකයෙකු වැඩි දියුණුවක් ඇති බව දනින ආ ඉම්ප්‍රූවමන්ට් එකක් ඇති බව දනින අය ඔහු සාමාන්‍ය පරිභෝජනේ normal අන්න ඔකයි අපි අහන්නේ මේ කොන්දේසිමේ සම්භාවිතාවය කියලා Taman දැනගත්තට පස්සේ පුතේ රුක්සටහන බලන්න කලින් සූත්‍රය ලියලා ඉන්නවා සටහන බලන්න කලින් සූත්‍රය ලියලා ඉන්නවා මෙන්න මෙහෙම මේ දෙන මාරුණාට කමක් නෑ PI එනවා මෙහෙම ගිහිල්ලත් මේ නැත්තම් PI එනවා මෙහෙනුත් ආන්න ඔහොමත් right උඩට එන්නේ n n i මේ යට එක අන්න ඕක විතරයි බලන්න හරිද කියලා right එතකොට උඩින් එනවා 0.1 मित्र दशम पहादन दशम एक दशम हया उत्तर हयनिकाय एक हटेन दया हटेन दया उत्तरे रोमिलकांग एक हरि නමයට එක හරි. එහෙම නේද? දෙක නෙමෙයි පුතේ. මම රෝමි ලක්කන් 10 වෙනි ගාන කරන්න යන්නේ. ඒ ගානෙම. යම් පරිස්සෝරි ඉවත් වීමෙන් වැඩි දියුණුවක් දක්න නොලැබුණු අතර ඉම්ප්‍රූවමන්ට් එකක් දැකලා නැහැ. I dash. I dash. බව නොදනි බව. නිෂ්පාදනය පරිභෝජන කරයක වීමේ නව නිෂ්පාදනය පරිභෝජනය කරව ෆ්‍රෙෂ් 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 අන්න ඕක අපෙන් අහන්න F dash I dash මෙන්න මේක ඔයාට එකපාරට කියන්න පුළුවන් යට එක ඇයි पी आई वापी दान्नो आने पुते में थी दशम हाया एक किया ला इना मेक दशम हातर आए आने का पाठ होया नेतुम होया नेतुम राइट उड एफ छेदन आई डैश एफ आई डैश दशम हाथ वैडी किरी महातेन देख त्रुडिंगे ने दशम देखा है हाथरेन देखा है क्या ने विस विसेंग हाथलियेंग विसाय उत्तर या देख उत्तरे रोमिला कं देख ඔන්න ප්‍රශ්නයක් ඕවනම් එනවා මයියා
හැබැයි මගේ පාඩම් ඔක්කොම දැනගෙන තියෙන්න ඕන නැත්තම් බෑ. රයිට්. රෝම ඉලක්කම් 11. නව නිෂ්පාදනය පරිභෝජනය කරන්නකු බව දනීනා. මෙන්න. නව නිෂ්පා ෆ්‍රෙච්. දන්නවා. රයිට්. වැඩි දියුණුවක් තනිනම් ඔහු හිස්වර ඉවත් කිරීමේ වැඩි දියුණුවක් දැන්වීමේ සම්භාවිතා වැඩි දියුණුවක් පෙන්වීමේ සම්භාවිතාවය අන්න ඕක නේද අපෙන් අහන්නේ F F එන්නේ කොහොමද ඒක යන්නේ FN කොහොමද ඒ කියන්නේ right FN කොහොමද ඒ කියන්නේ මෙතනින් FN ඕන නම් මේ දෙකම යන්න ඕන එතකොට එහෙම නැත්නම් මේක ගත්තනම් හරි right එක පාට දශම හත ගත්තනම් ඒත් හරි නැත්නම් අර දෙකෙන්ම යන්න ඕන ආන්නොම දශම හත තමයි ඒත් තෙන්නේ F ඡේදනයි අන්න උඩට ඔච්චර 50 බෙදීම 70 ඕම ඉලක්කම් 11 දාගන්න රයිට් දොළොස්වෙනි ගාන මං කරන්නේ ඒක අපේ පළමු ගාන හා සමානය මං ටකල දොළොස්වෙනි ගානේ උත්තරේ ඕනම් කියන්න අපෙන් අහන්නේ ගැහැණු ළමයි කනේ දශම 8යි 8යි දොළොස්වෙනි ගානේ උත්තරේ රෝම ඉලක්කම් 3 එන්නේ මං ඒක කරන්නේ අපි ඒක පළමු ගාන හා සමානය උත්තරේ දශම 8යි 8යි දැන් අපි කරනවා 13 වෙනි ගාන 13 වෙනි ගාන කරමු කියවන්න ඒක කරන්න පුළුවන් බලමු 13 වෙනි ගාන මාර ලේසි මොකද කියන්නේ දුම්රියෙන් નિયમિત වේලාවට හා ප්‍රමාද වී දුම්රිය පොලෙන් පිටත් වීමේ සම්භාවිතාවයන් පහත දී ඇත. රයිට්. එතකොට අපි ඔය වගේම ගානක් කරා මට මතකයි සම්භාවිතාවේ පාඩමේදී රයිට් ඔය වගේම ගානක් කරා සම්භාවිතාවේ පාඩමේදී රයිට් ඊතර අපෙන් අහනවා මෙතනදී ඔබ විසින් දුම්රිය පොලෙන් පිටවි යන විට විනාඩි දුම්රිය පොලෙන් පිටවි යන විට විනාඩි දෙකක් ප්‍රමාද වුණී නම් දුම්රිය ඔබට දුම්රිය මගහැරීමේ සම්භාවිතාවය එක්කේ දුම්රිය පොලෙන් පිටත් වී යන වෙලාවට ඉන දෙය ප්‍රමාද වුණී නම් ඔබට දුම්රිය මගහැරීමේ සම්භාවිතාවය ඒ කියන්නේ ඔයා ගිහිලා තියෙන්නේ નિયમિત වෙලාවට විනාඩි දෙකක් ලේට් වෙලා අර උඩ තියෙන දුම්රිය ලේට් වෙන වෙලාව. එතකොට ඔයාට දුම්රිය මගහැරීමේ සම්භාවිතාවය මොකද්ද? හරි ලස්සනයි. එතකොට ඔයාට දුම්රිය මගහැරීමේ සම්භාවිතාවය කීයද? right මොකද දුම්රිය වෙලාවට ගියොතින් මග හැරෙනවා. අන්න වෙලාවටම ඇවිල්ලා ගිහිල්ලා. ඔයා විනාඩි 2ක් පරමාද වෙලා ආවේ.
දුම්රිය විනාඩියක් ප්‍රමාද වුණත් දුම්රිය මග හැරෙනවා. ඔයාට මග හැරෙනවා. දුම්රිය විනාඩි දෙකක් ප්‍රමාද වුණොත් right මොකද කියන්නේ? ඔයාට මග හැරෙන්නේ නැහැ. ඇයි ඔයත් වෙලාවට ගියේ? right වෙලාවට ගියේ දුම්රිය වෙලාවටම ආවේ ටකස් ගාලා. හරිද එහෙනම් උත්තරේ ඔයාට මග හැරෙන්නේ මෙන්න මේ වෙලාවේදී. ඔයාට ට්‍රේන් එක මිස් වෙන්නේ ওই වෙලාවේදී. හරිම ලස්සනයි. right අනිත් කොටස මේකේ මේ සම්මත අපගමනිය ඕනේ නැහැ. මේකේ හොයන්න මැදනේ විතරක්, ඒ කියන්නේ අපේක්ෂිත විකුණු සම්මත අපගමනේ හිවීම අවශ්‍ය නැහැ. මෙන්න මේක වැඩි කරාම හරිනේ නේ. අපේක්ෂිත අගේ right උත්තරේ කිය දෙන්න කියන්නේ උන් අපේක්ෂිත අගේ 3900යි අපේක්ෂිත විකුණු. එහේ මේවා තියෙන්නේත් එකයි. ඔයා ඉරි ගහන්න ඕනේ හතරට. නියමයි. ඔන්න මම 15 වෙනි ගාන තනියම හදන්න විනාඩි දෙකක් දෙනවා. කරන්න බලන්න. 15 වෙනි ගාන තනියම හදන්න විනාඩි දෙකක් දෙනවා. හදන්න තනියම. හරි. දැන් ඇති. මම කරා. අන්න උත්තරේ අරන් තිනවා. හා. බලමු. මම ඔයගේ ගානක් කරා ඔයගලන්ට ගිය සුමානේ නෙමෙයි මේ ගිය බදාදා. ඊයේ බදාදා. ඔයගලන්ට මතකද මම මෙන්න මෙහෙම ගානක් කරා. භාණ්ඩයක් අදියර දෙකකින් නිෂ්පාදනය කරයි. AA AB AC AD ඔය පළමු අදියර. ඊට පස්සේ AF AE අන්න ඔහොම. ඔහොම කරා මම ගානක්. ඒ ගාන වගේමයි මේකත්. ඒ ගාන වගේමයි මේ ගාන. right බලමු. ඒ ගාන වගේමයි. ABC ප්‍රදේශවල විකුණුකරුවෙකු පිටත්වීමේ සම්භා අනුපාතය මෙච්චර වේ. ඔහුගේ ගමන්වලදී ඒ ප්‍රදේශ විකුණුකරුවන් සම්භාවිතාවයන් මේ. කුමන ප්‍රදේශයේ විකුණුමක් සිදුවීමේ සම්භාවිතාවය සොයන්න. ප්‍රදේශ විකුණුකරුවෙකු පිටවී යාමේ ABC යන ප්‍රදේශවල යම් විකුණුකරුවෙකු පිටත්වී යාමේ අනුපාතය. එතකොට ඒ වලට පිටත්වීම B වලට පිටත්වීම C වලට පිටත්වීම මෙහෙම තියෙන දෙකට එකට එක කියලා. ඒක මේක හතරෙන් දෙකයි මේක හතරෙන් එකයි මේක හතරෙන් එකයි පිටත්වීම. ඊට පස්සේ මේකට ගියාම සේල් එකක් වීම සේල් එකක් නොවීම සේල් එකක් වීම සේල් එකක් නොවීම අන්න ඔහොමයි යෝක අඳින්නේ. අන්න ඔහොමයි අඳින්නේ. සේල් එකක් වීම දශමස් තුනයි හොඳයි. මොස්කල්ල තව සේල් එකක් වීම දශම 3.5යි නොවීම දශම 6.5යි. සේල් එකක් වීම දශම 1.5යි නොවීම දශම 8.5යි. සේල් එකක් වීම දශම 1.2යි නොවීම දශම 8.8යි. අන්න ඔහොම. දාගන්න. අපෙන් අහනවා කුමන හෝ ප්‍රදේශයකට ගිහිල්ලා සේල් එකක් වීම. මෙන්න මේව රයිට් කරගන්න. ආන්න ඒ ටික වැඩි කරලා ගන්න. ටක්ගල වැඩි කරලා ගන්න. හොඳ ගානක්. බලමු ඔයගලගේ උත්තර හරිද කියලා. right
ඔන්න ඕකයි එන්නේ. මේකයි උත්තරේ. හතරවෙනි එක උත්තරේ. බලමු ඔයගොල්ලෝ දුන්න හරිද කියලා. ආ නියමයි. සිරානේ. ඈ සිරා බුදිද දැන්? රයිට්. මම තීන්ත පොඩ්ඩක් දාගන්න කල්, මම පෑන්ට තීන්ත පොඩ්ඩක් දාගන්න කල් ඔගොල්ලෝ ඊගාව ගණන් දෙක කරන්න බලන්න. මම කීතරේ දාගන්න කල්. හොඳයි යා, ඔයගලන්ගේ උත්තර හොඳයි. ඉතින් මට ප්‍රශ්නය ඔය 10 දෙනෙක්ට ආසන්න ප්‍රමාණයක් තමයි උත්තරේ මට දාන්නේ. එතනයි ප්‍රශ්නේ මට. මෙතන ඉන්නවා 65ක් විතර ළමයි. රයිට්. හරි අනිත් එක කරන්න. බලමු. එක්තරා නගරයක 10 දෙනෙකුට එක් අයෙකු බැගින් රුධිර පීඩනය ඇති බව වාර්තා වී ඇත. මෙම නගරයේ පුද්ගලයන් 20 දෙනෙකුට සසම්භාව්‍ය ලෙස තෝරාගනු ලැබූ විට උන්ගේ අඩු වශයෙන් එක් අයෙකුටවත් රුධිර පීඩනය පෙළෙන අයෙකු වීමේ සම්භාවිතාවය කීයද? පෙෂර්. රුධිර පීඩනය ඇත්තෙකු වීම. මෙම නගරයේ පුද්ගලයන් 20 දෙනෙකුට සසම්භාව්‍ය ලෙස තෝරාගනු ලැබූ විට උන්ගෙන් අඩු වශයෙන් එක් අයෙකුට රුධිර පීඩනය 10 දෙනෙක්ගෙන්. මේ ගාන මං කරන්න කිව්වද ඔයගලන්ට? මට වැරදිලා. 16 හදන්න කිව්වේ නෑ නේද? මම දුන්නනේ දා 3 වෙනි පේපර් එකේ කරන්න පායි කිව්ව ඒවා. 16යි 17යි එපැයි කිව්වා. එහෙම නේද? ඔයාලා මාක් කරගත්තේ නැද්ද? කවුරුත් කියන්නේ. ඔලු මාක් කරගත්තේ නැද්ද? ඉතරයි එපා කිව්වේ. අමතක වෙලා මට. 20 දිනෙකුගෙන් බෑනේ පුතේ අපිට. ඒක එන්නේ මේ 16 ආන්සර් එක දුන්නට පුතේ ඒක හදන්න බෑ අපිට දැන්. 0.87. ඒක එන්නේ මේ ද්විපද සම්භාවිතා ව්‍යාප්තිය කියලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ කැම්පස් වල හැම ඉගෙන ගන්නවා නම් ඔයගොල්ලෝ දන්නවා ද්විපද සම්භාවිතා ව්‍යාප්තිය කියලා. රයිට්. අන්න ඔහොම එකක්. රයිට්. අන්න ඔහොම එකක්. දීපද සම්භාවිතා ව්‍යාප්තියෙන් කරන්නේ අපිට දීපද සම්භාවිතා ව්‍යාප්තියයි පොයිසෝන් සම්භාවිතා ව්‍යාප්තියයි නෑ පුතේ. ඒ නිසා 16ත් එපා 17ත් එපා. 18 හදමු. 18 19 20 හදන්න මොන 21 පුළුවන්. 22 පුළුවන්. 23 පුළුවන්. 24ත් හදන්න එපා. 25 පුළුවන්. රයිට් කරමු අපි. 18 කරමු. මේක ප්‍රමත සම්භාවිතා ව්‍යාප්තිය. අපිට තියෙන ප්‍රමත සම්භාවිතා ව්‍යාප්තිය විතරයි. ඒ කාලේ මීට අවුරුදු දැන් 2010 ඉඳ සහ ඊට කලින් ඔය සම්භාවිතා ව්‍යාප්තිය ඔක්කොම තිබුණා චාටර් ළමයින්ට. තව තිබුණා ටී ව්‍යාප්තිය කියලා එකක් තිබුණා. කයි ව්‍යාප්තිය කියලා තිබුණා. පිස්සු හැදෙනවා. දැන් ඔකට මාර විදිහට ලේසි කරලා තියෙන්නේ. මාර විදිහට ලේසි කරලා තියෙන්නේ. අලුතෙන් දාපු ටොපික්ස් මොනවද කියලා හැවුවොත් මුකුත් නැහැ. තිබිච්ච ඔක්කොම හක් කරලා තියෙන්නේ. මැත්ස් වලට මං කියන්නේ එහෙම එකේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ උනන්දුව මදි. හැබැයි ඇත්තටම මත්දිනේ 53යි සම්මත අපගමනය 8.5යි. ලකුණු 65කට වැඩියෙන් ලබාගත් අයකු වීමේ ළමුන් ගණනා. අපි බලමු ලකුණු 65ට වැඩියෙන් ගත්ත අයකු වීමේ සම්භාවිතාවය. මෙන්න මේ වර්ගඵලය හොයමු. සම්භාවිතාවයක් හොයන්න නම් ඉසෙද්ද දැනගන්න ඕන. රයිට්. ඉසෙද්ද හොයලින්. x 65යි.
ඔයාගන්න හරි එතකොට ඉසෙට් විශාලයි එකයි දශම හතරයි එක ඕනි දශම පහෙන් අඩු කරන්න එකයි දශම හතරයි එක පොතෙන් බලලා පොතෙන් බැලුවම එනවා හතලිස් දෙකයි බිඳුවයි හත right හතයි නමය හතයි නමයයි තුන ඔය ඇවිල්ලා ලකුණු 65කට වඩා වැඩියෙන් ගත් අයෙකු වීමේ සම්භාවිතාව අපි ගන්න ඒ වගේ ළමයි කීයක් ඉන්නවද කියලා ඕක 250යි වැඩි කයි මුල් ළමයි ගන්න මේක මුල් ළමයි ගන්නින් වැඩි කරා 250යි विसक उत्तर हरद पुत्र विसक अन्न माम वेरदी मगे आने आन प्रश्न उतर की मुल अमाइ गान दिशी पना आन प्रश्न उतर की अंतिम पेली वेरदी मगे මොකද කියන්නේ ලකුණු 65ට වඩා වැඩියෙන් ගත් ලකුණු 65ට වඩා වැඩියෙන් ගත් ළමුන් ගණන 250යි ආ එතකොට මොකද ලකුණු 65ට වඩා වැඩියෙන් ගත් लामुन गानन देसीय पाना है मुको देखिए अन तो गान आप लिया नो ना याटिंग उतन टावर पास से मुलु लामुन गानन एन्याई सीतमु मुलु लामुन गानन एन्याई सीतमु लिया मुलु लामुन गानन එන්නයි සිතමු ආ දැන් ලියන්න ඔයා ලකුණු 65ට වඩා ලියන්න වැඩියෙන් ගත් ළමේකු ලැබීමේ සම්භාවිතාවය ලකුණු 65ට වඩා වැඩියෙන් ගත් ළමේකු ලැබීමේ සම්භාවිතාවය කොහොමද මෙන්න මේක වැඩි කරනවා මුළු ළමයි ගානේ අන්න ඕකයි ලකුණු 65ට වඩා වැඩියෙන් ගත් ළමයෙකු ලැබීමේ සම්භාවිතාවය right ඒක සමානයි 250යි මෙන්න මුළු ළමයි ගන්න දැන් එන්න හොයන්න खरी पनस्तुना
මුළු ළමයින් ගාන මං එන් කියලා හිතුවා. Right. දැන් මට 19 වෙනි ගාන කරන්න. දහනමේ මොකක්ද කියන්නේ දැන් මෙන්න මේ කියන්නේ ප්‍රමත ව්‍යාප්තියක් කියලා මතක නේද කෙලින්ම ගෙඩි පිටින් කරලා තියෙනවා මනස් 5යි 14.44යි කොමනේ මේ තින් මෙහෙම පෑනෙන් දාගන්න මේ තින් මද්දෙනේ මේ තින් විචලතාවේ අන්නෝ අපි අහන්නේ මොකද්ද 55ට වඩා x කියාගේ වැඩි වැඩි වීමේ සම්භාවිතාව 55යි 59ට වඩා අඳි වක්‍ර දෙකම අඳිනවා අපි අන්නෝ म्यू ऐल पनास पहाय मेथी विचलता इतर सम्मत अपगमन है मेके वर्ग मूले दशम हतराई हतर वर्ग मूल तुनाई दशम आटाई राइट राइट एक्स के आगे पनास नामे टे वैरी वी में संभाविता मिन्ने में तरह पनास नामे मिन्ने में वर्ग पाले आपेंगा हन दागन वे आगन पुलन इसेट होली निसेल इसेट होली इन्हीं इसेट किया गये कई दशम बिंदु आई पहाड़ मैंने आप इतनों ने पी इसे विशाल आई कई दशम बिंदु आई पहाड़ कोयन पी इसे विशाल आई कई दशम बिंदु आई पहाड़ कोयन पोतें बालों इस पहाड़ तीसे उत्तरे एक तमाय गाने दशम एकाई पहाड़ तमाय गाने आसान वशेन दशम एकाई पहाड़ पड़ी विनसा चतुर्थ को नहबूते हद्र दिन मेन मेहमलिया विशी गुलती कहारी एक्स एन पहा विसी पहा नम मेम व्याप्ति තුන්වන චතුර්ථකයේ කීයද කිනේ කපන් තුන්වන චතුර්ථකයේ කීයද කිනේ කපන් ඒ වචන තුන කපන් මෙම ව්‍යාප්තියේ p x විශාලයි හෝ සමානයි a සමානයි දශම 2.5යි නම් ए ही आगे स्वयं ए ही आगे किए
උත්සාහ කරන්න බලන්න පොඩ්ඩක් බලන්න. ඒගේ අගේ කීයද? තනියම උත්සාහ කරන්න බලන්න. ඒගේ අගේ කීයද? මම පොඩි අවස්ථාවක් දෙනවා. ඒ උත්තර වලින් කී දෙන්නේ? හරි. දෙන්නේ දාලා දෙනවා උත්තර. බලමු. දෙන්නේ දාලා තියෙනවා. මෙතන කියනවා මධ්‍යනය 75යි. ඔය විචලතාවෙන්නේ 25යි කියන්නේ. ඒක සම්මත අපගමනය වෙන්නේ ඕකේ වර්ගමූලයේ 5යි. මෙන්න මෙහෙම දිය තුනයි x කියාගේ විශාලයි හෝ සමානයි වේට වඩා මේ a ඉන්නේ මේ කොහේ හරි a වඩා විශාලයි ආන්න ඕක ඔන්න ඕක අපිට දිය තුන 0.25යි ආන්න ඕම් right අන්න වර්ගඵලයේ දීලා කොහොමයි අඳින්නේ වර්ගඵලයේ දීලා කොහොමයි අඳින්නේ අපින් අහනවා ඒ වල අගය වර්ගඵලයේ දුන්නා නම් ඔයාට පුළුවන් ඉසෙජ්ජාගේ හොයන්න ප්‍රතිලඝු බලන විදියට වර්ගඵලයේ දුන්නා නම් ඔයාට පුළුවන් ඉසෙජ්ජාගේ හොයන්න ප්‍රතිලඝු බලන විදියට ඒකට ඕන බිඳුවත් ඉසෙඩ් අතර වර්ගඵලය right හරි දැන් පොතේ බලන්න දැන් පොතේ බලන්න normal distribution මට කැල්ලකින් ගන්න නෝ එක පොඩ फोन के नॉर्मल डिस्ट्रीब्यूशन दशम दिदास हारसी असू नये इन्नी එක තමයි ගන්න වෙන්නේ කීයද දශම 6 8ද දශම 6යි 7යි දශම 6යි 7යි ඔයගලන්ට ආවද ඒක ආ දැන් බලන්න ඉසෙට්ව දන්නවා x හොයන්න 78යි දශම x කියන්නේ 3.5යි 78.35යි උත්තරේ රෝමිලක්කන් 3 බලමු ඔගොල්ලෝ දැම්ම හරියද කියලා නියමයි දාපු ඔක්කොම හැ හරි සීරා නේද දාපු ඔක්කොම අය හරි ඒතර නොදාපු ඔක්කොම අය වැරදිද එහෙම වුණොත් නම් දුක හිතෙනවා දුක හිතනවා කියන්නේ පිස්සු හැදෙන දුක හිතනවා රත්තරනේ දුක හිතනවා රත්තරනේ right යමු ඊගාව කොටසට ඊගාවෙකට ගන්න තව එකක් අමුතු ප්‍රමතලෙස ව්‍යාප්ත වී ඇති සංඛ්‍යා ව්‍යාප්තියෙන් සමාන කොටස් 8කට බෙදෙන ලදී. ඉන් කොටස් 4ක් ඉසෙත් බිඳුවේ සිට වමටද අනිත් අතට විසෙත් බිඳුවේ සිට දකුණට දාන ලදී. බිඳුවේ සිට දකුණට ඇති ප්‍රථම ඉසෙත් යගේ කීයද? නියමයි. ඉසෙත් වක්‍රය විතරයි ඔකට ඕනේ. හොඳට කීවලා අඳින්න බලන්න. හොඳට කියවලා අඳි
ඉසෙට් වක්‍රය විතරයි ඕක. මෙන්න. බිඳුවයි. මේ පැත්තට කෑලි 4කට කැඩුවා. මේ පැත්තට කෑලි 4කට කැඩුවා සමාන වර්ගඵලයෙන් යුත්. අන්නෝ. ඉසෙට් 1, ඉසෙට් 2, ඉසෙට් 3. සමාන වර්ගඵලයෙන් යුත්. අන්නෝ. අපෙන් අහනවා බිඳුවේ සිට ළඟම ඉසෙට් ගේ අගය කීයද? දකුණු පැත්තට. ඒ කියන්නේ මෙන්න මෙතන ඉසෙට් 1 වහන්නේ. එතකොට මේ වර්ගඵලය ඔයගොල්ලෝ දන්නවනේ. ලියන්න. බිඳුවත් ඉසෙට් 1 අතර වර්ගඵලය. මුළු ඔක්කොම ඒකක එකයි, ඒකෙන් 8ක්, 8න් එකක්. එක බෙදන්න 8. දශම 1 2 5. ආ පොතෙන් බලන්න ඔන්න බිඳුවත් ඉසෙට් 1ත් අතර වර්ගඵලය හෙව්වා. පොතේ බලන්න ඔයා කොහෙද ඉන්නේ කියලා 1250. 1250 නෑ 1417 ගමුද නැත්ත? ඔව් ළඟ එක ගමු. දශම 3.1යි. දශම 3.1 දෙක තියෙනවා. දශම 3.1 බිඳුව කියලා. මාරසීනේ. 3.2 නම් ගන්න බෑ. 3.1 නෑ. දශම 3.0 බිඳුව තමයි ගන්න වෙන්නේ. 1250 නෑ. 900 1200 17 ගන්න වෙන්නේ. දශම 3.1යි. 3.1 ඉන්නවද? උත්තරේ නෑ. එහෙනම් 3.2 ගත්තොත් මොකද වෙන්නේ? ආ 3.2 ගමු. දශම 3.2 ප්‍රතිලඝු බලන විදිහට බලන්න. රයිට්. 23 වෙනි ගාන කරමු. කියවන්න. A H B A H B ස්වායත්ත සිටි දෙකකි. A සිටුවීමේ සම්භ B සිටුවීම. අන්න එකවර සිටුවීමේ සම්භාවිත. ස්වායත්ත නම් අපි දන්න ගුණ කිරීමේ නීතියට අනුව A ඡේදන B A H B කියන එක තමයි මේ. ඒ දෙදෙනාම එකවර සිටුවීමේ සම්භාවිතාවේ හොයන්නේ මෙහෙම. ආන්නෝ. ඒ දෙදෙනාම එකවර සිටුවීමේ සම්භාවිතාව. පහෙන් දෙක වැඩි කිරීම 4න් එක. කැපෙනවා උත්තරේ 10න් එකයි. ඔච්චරයි උත්තරේ. අනිත් එක. මොකද කියන්නේ? ඒ පමණක් සිදුවීමේ සම්භාවිතාව. මෙන්න මේක. ඒ වෙන් ඒ වෙන්න ඕන B වෙන්න ඕනේ B නොවෙන්න ඕන. ඒ පමණක් වෙනවයි කියන්නේ ඒකයි. ආන්නෝ. තොර මේක ඇවිල්ලා පහෙන් දෙකයි. මේක ඇවිල්ලා PB 4න් එක නම් PB - 4න් 3යි. ඕකයි උත්තරේ. උත්තරේ 10න් 3යි. PB - විසි හතර කරන්න කිව්වේ නෑ. 25 බලමු. ඕකේ පුතේ. 21 වෙනි ගාන කරේ නෑ සර්. ආ. 21 වෙනි ගාන කරේ නෑලු. 21 වෙනි ගානත් කරමු අපි. 21 කරලෙමු. කියවන්න 21. 21.
ප්‍රමතලෙස ව්‍යාප්ත වී ඇති සංඛ්‍යා ව්‍යාප්තික මධ්‍යනේ 150යි. අඳි දක්කාල ප්‍රමත ව්‍යාප්තියක් කියපුවාම අඳි සම්මත අපගමනේ ඉස්ස මෙන්න ඉසෙට් වක්‍රය. ඉසෙට් වක්‍රය ඇඳලා බිඳුව දාගන්න. ඉසෙට් වක්‍රය ඇඳලා බිඳුව දාගන්න. Right. Then torotoru mokadda kiyawan. Apita kiyenawa 180 sankhya vyapye 180k pihitanne kumana ageeta pahalinda. Oya pahalinda kiyana wachanaya underline karanna. Kumana ageeta pahalinda. පහලින් දෙකින වචනය අන්ඩර්ලයින් කරන්න. ආ දැන් අයිමත් කියවන්න. සංඛ්‍යා ව්‍යාප්තියේ 180ක් පිහිටන්නේ කුමන අගයට පහලින්ද? යම් අගයක් අපෙන් අහන්නේ ඒ අගයට පහලින් ඉන්න ඕන 180ක්. ඒතර ඒ අගය ඇත්තේ මෙන්න මේ හරියේ. මොන්න ඕකට වඩා 180. මෙන්න ඔක්කොම 180. मेन मेक सीयट राइट अन्न कुमना गेट पहाली वर्गपाले दशम आटे दशम पहाड़ दशम तुंदा है दशम तुंदा है दशम आटाई हाथर ने इसे समान आए दशम आटाई हाथर देखे बाला पोते हो गोलांगे मट कह लेकिन बाल तो अमार हुई राइट अरे तो पट समान एक म्याव दानो दशम आटा यात्र एक सौ दान ने मीव दानो एक म्याव विस राइट अरे देंगन ओकिंग होयागन एक्स की आगे विशी गान इसी पास नहीं गांठे आना करम इसी पास नहीं गांठे आप इसी पास नहीं गांठ इसी पास नहीं गांठ किसी हम काम मालक निपोधन विद्युत आयतम याक एक्स वाई जेड जाने बावित है යන්ත්‍ර භාවිතයෙන් පිළිවෙලින් මෙච්චර මෙච්චර නිපද අන්න විදුලි අයිතමයක් ඒ දැන් මේ මුළු හදන ඔක්කොම විදුලි අයිතම් වලින්
සිට 25ක් හදන්නේ x යන්ත්‍රයෙන්. සිට 35ක් හදන්නේ y යන්ත්‍රයෙන්. ඔක්කොගෙම. අන්න ඒක තමයි ඉස්සෙල්ලාම ඉස්සෙල්ලාම අඳින්න ඕන. ඔක්කොගෙම මේකළු හදන එක. ඊටර දෝෂ දෝෂ රහිත. දෝෂ දෝෂ රහිත. දෝෂ දෝෂ රහිත. दोष सहित वीम दशम हयाय सीयट हयाय इना नवीम दशम मिच्च दोष सहित वीम मेक नवीम इना मेक दोष सहित वीम मेक नवीम मेक राइट और नमयेन इसला एक्स वाई सेट बांड x සහ xy set යන්ත්‍ර වලින් හදලා ඉන්න ඕන. හදලා ඉන්න ඕන. right. xy set යන්ත්‍ර වලින් හදලා ඉන්න ඕන. දැන් මොකද කියන්නේ? තෝරාගත්තා ඉතින් මම තෝසයි දෙකක් වී. එහෙනම් pf වී මෙහෙම යන්න තව එනවා මෙහෙම යන්න දෝෂ සහිත එකක් වී තව එනවා මෙහෙම යන්න මේ දෝෂ සහිත ඔන් රයිට් आयन कर आयन उदिकियन तोरागा तैतमय दोष सहित का तोरागा दोष सहित आयतमय एक दोष सहित का किला आप दन्नवा ए वाई बांडे निपद एकक वी තෝරාගත් දෝෂයිත අයිතමේ ආන්නේ ඒ වයි බාණ්ඩෙන් තෝරාගත් එකක් වී රයිට් කොමද py चेतन f 2 8 5 a 25 26 26 නම් මාර ලේසි. ಗುಣ කිරීමේ නීතිය නිරූපණය වෙන්නේ. ಗುಣ කිරීමේ කියන්නේ a සහ b ab දෙන්නම එකට. හොයන්නේ කොහොමද? p a වැඩි කිරීම pb. ඉරි ගහන්න ඕනේ රෝම ඉලක්කම් දෙකට. right. 27 වෙනි ගාන. විසි හත් වෙනි ගාන වෙන්දපොළ සමීක්ෂණයට අනුව පාරිභෝගිකයන්ගෙන් සිට 80ක් ස්ත්‍රීන් වේ පාරිභෝගිකයන් සිට 30ක් සෙනසුරාදා වෙන්දපොළට පැමිණේ ආමුලස පරිව තොරගත් විට ඔහු සෙනසුරාදා වෙන්දපොළට පැමිණි පිරිමියෙකු වීමේ සම්භාවිතාවය රයිට් ඔක රුක්සටහනෙන් කරමු අපි රුක්සටහනෙන් කරමු රුක්සටහනෙන් කරමු වෙන්දපොළට ස්ත්‍රී වුමන් men ස්ත්‍රීන් 180යි men'sලා men 120යි සෙනසුරාදා දින වෙන්දපොළ පැමිණි සැටර්ඩේ එනවා සැටර්ඩේ නෝන අය ඉන්නවා සැටර්ඩේ එනවා සැටර්ඩේ නෝන අය සැටර්ඩේ එන්නේ අය 30යි
නෝනායි 70යි හේනා. අන්න ඔහොම. දාගන්න. අහන ප්‍රශ්නේ කියවලා උත්තරේ දෙන්න. අපි දන්න දේ කරන්නේ නැහැ. අපි දන්න දේ කරන්නේ නැහැ. आन प्रश्न केवल उत्तर सेनुश्रादा वेन्दपट पेमी प्रीमी एक्वीम दें मित्र हो नेमी सेनुश्रादा हो प्रीमी एक् हो वीम एहम नेमी सेनुश्रादा वेन्दपट पेमी प्रीमी एक्वीम ये देखम वेन्नो आन मेक राइट कर उत्तरे सीएट सीएट हयाकि इतना हो नेमी एक चेदने राइट अब मेहम की वो ना विना कथावा आंबुलेस पूजली को तोरागत पीट ओहु पिरीमी को हो सिरसुरादा विंतपोल्ट पेमिनेने को हो वीमे संभावित එතකොට ගොඩක් එනවා මෙතන. ඔව් පිරිමියෙකු හෝ සෙනසුරාදා වෙන්දපොට පැමිණෙන්නෙකු හෝ වීමේ සම්භාවිතාව. රයිට්. ඔගොල්ලෝ 29 30 31 හදන්න මම විනාඩි 4ක් දෙනවා. 29 30 31 ටක් ගාලා හදන්න බලන්න. මේ මොකද්ද මේ දීලා තියෙන්නේ? කාටද කියන්න පුළුවන් ආ මේ දීලා තියෙන්නේ වරින් හොරින් අපතිතා වගුවක් හැබැයි ඒක අපිට කට්ටකමට දීලා තියෙන්නේ මොකද්ද කට්ටකම ආ කට්ටකමට දීලා තියෙන්නේ कट्टकम मेन नव निष्पादन लबागनीम लबानुगनीम बर अडुवीम अडुनोवीम अपतिता वगुआ में दीलती है कट्टकम की अन्य में काई एगोलो මේ එකතු සූත් එකතුව දාලා නැහැ ආන්න අපිව රවට්ටන්න අපි රැවටේ ඕවට අන්න ඔහොම එකතුව දා ගන්න වෙනවා අපිට එතකොටනේ කතා කරන්න පුළුවන් අපි රැවටේ ඕවට එකතුව දා ගන්න වෙනවා රයිට් දැන් කතා කරන්න Right. Tenkaram. Baru bara adu satiku labi me sambhavitave. Bara adu. Ewa ge yaino harasiya panahak. Uttaraya dahen harasiya panahai. Menna uttaraya. Bara adu satiku labi. नव निष्पा लबादून सतेकु भव दानी नाम अन्न मेकर न्यू किल दागम एन ओ बर अडुवी में संभावितावे आन वेट एक अडुवी में डब्ल्यू किल दागन ट्यूट एक एम एनां अपें आन मेकर अन्नोक दाहिं पांसी है अन्नो उत्तरे सी ये टाहतली आई निबालन हरि दिखे दशमहातर है ए विसी नामेट ए विसी नामेट अपि अनवा अन्न एक सीमा पेपर्स मेटी कर
බර අඩු වූ සතෙකු බව දනී නම් බර අඩු වූ සතෙකු තව හරි ඒ කියන්නේ W W කියලා දන්නවා මම බර අඩු වීම W කියලා දැම්මේ ඔව් සාමාන්‍ය නෝම සාමාන්‍ය ඔය කියන්නේ මෙන්න මේකනේ නව නිෂ්පාදන නෙමෙයි අපි එක ගම් මොකද්ද සාමාන්‍ය ඒවා දැන් මේක N කියලා ගත්ත නිසා मैंने कहा था फूड्स एफ आन नो कापिंग हान पी डब्ल्यू पी एफ चेदने डब्ल्यू पी डब्ल्यू एविल धार सी पना है दाहे एफ चेदने डब्ल्यू तेजी पना है तेजी पना बेदन नार सी पना है दशम पहाय पहाय राइट तीस के पड़ी वाला दत्ती ना वहाँ मैंने मेहमे अल्फा होया ने किला लीला तीन एक अल्फा ने मी क्यू किला दान नो ना क्यू वस होया ने तीस के होया ने क्या ने क्यू क्यू वस होया राइट अति करम इन पनास तुनाई विचलतावे में सम्मत अपगमने होया गा इकाई दश महातर क्यूगिया के एक मैंने मेहमती है ने एक विशाल एक क्यूट वाड़ा असुना में आई विसी एक पाठ कराने बाला नोक क्यूट वाड़ा एक विशाल है ना क्यू वा मार्क करला मैं पैता पाठ करन मैं पैता क्यूट क्यू वा मार्क करला मैं पैता कोचरा ते मेच्चरा मेच्चरा क्यू वे दशम पाठ वाड़ा वैरीयंग इना क्यू इन में हरी अन्न क्यूट वाड़ा विशाल है අන්න වර්ගඵලයේ දන්නෝ දැන් කිව්ව හොයන්න මේ ඉසෙඩ් හොයන්න පුළුවන් ඔයගලන්ට ඉසෙඩ් හොයන්න පුළුවන් ඉසෙඩ් හොයන්න ඉස්සෙල්ලාම බිංදුවත් ඉසෙඩ් අතර වර්ගඵලයේ ගන්න දැන් පොතේ බලන්න බිංදුව 37 අතර වර්ගඵලය හෙව්වා දැන් පොතේ බලන්න කීයද 39 21 39 7 3 39 25 39 25 ගම් 1.24 इकाई दशम देखाई हाथर इसे त्याग रीन है भैया रीन पैते ने गाते हाँ इसे तो दान नो हाँ देंग उड़ा इन्न क्यों वो है अन्न पुलवा क्यों राइट मैं कार पैत्र गिनियन මේ දෙක වැඩි කරලා ගන්න. මෙන්න කිව් ගියාගේ. 42 කරන්න 32 කරන්න කිව්වේ නෑ. 32 කපලා දාන්න බයිනෝමියල් ව්‍යාප්තිය. ඔන්න 33 හොඳ ගානක්. 33 කොහොමද කරන්නේ? 33 හොඳ ගානක්. होगा
තිස්තුන එකිනෙට ස්වායත්ත නිෂ්පාදන ක්‍රියාවලිය හතරක ලැබෙන නිෂ්පාදනයේ කිසියම් මැනිය හැකි ලාක්ෂණිකය මැදිනේ හා සම්මත අපගමනයේ පහත වේ. ඔන්න ක්‍රියාවලින් හතරක් තියෙනවා. මේ ක්‍රියාවලින් හතරේ එක එක ක්‍රියාවලියේ මැදිනේ සහ සම්මත අපගමනය අපිට දීලා තිනවා. සම්මත අපගමනය right hari ඉතින් අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද මේකේ අපෙන් අහන ප්‍රශ්නය සාපේක්ෂව වැඩි විසිරීමක් දක්න ලැබෙන්නේ සාපේක්ෂව වැඩි විසිරීමක් දක්න ලැබෙන්නේ කුමන ක්‍රියාවලියේද ක්‍රියාවලිය වලද කොහොමද පුතේ ඒක හොයාගන්නේ මොකද්ද අපේ නිර්ණායකය ආ මොකද්ද අපි හොයන්න ඕනේ කියන්න බලන්න කවුද එකක් කිව්වද නෑ කවුරුත් තාම කිව්වේ නෑ මොකද කොහොමද අපි හොයන්නේ අන්න රයිට් කිව්වා මොකද්ද හොයන්න ඕනේ වැඩි විසිරීමක් අඩු සාපේක්ෂව වැඩියෙන් විසිරෙනවා අඩුවෙන් විසිරෙන එක බලන්න මොකද්ද කරන්න ඕනේ විචලන සංගුණකේ හොයන්න ඕනේ ආ ලියන්න එහෙනම් කොහොමද විචලන සංගුණකේ හොයන්න ලියන්න විචලන සංගුණකේ සමානයි සම්මත අපගමනයේ බෙදීම මැදිනය වැඩි කිරීම 100 විචලන සංගුණකේ සමානයි සම්මත අපගමනයේ බෙදීම මැදිනය වැඩි කිරීම 100 හරි එහෙනම් w වල බලන්න ලියන් සම්මත අපගමනයේ 10යි 10 100ෙන් බෙදලා 100ෙන් වැඩි කරන්න दहाय सी एम बेदला सी एम वेडिकरण एक अन्य उत्तर है सी एट दहाय एक सलत बालन सम्मत अपगमने हतली एम बेदला सी एम वेडिकरण एम होया වැඩි විසිරීමක් තියෙන මෙන්න මේකේ x ගේ විචලන සංගුණකේ වැඩි right අපි යනවා 34 වෙනි ගානට පුජ්‍යල 8 දිනුකේ බර පිළිවෙලින් පහත දැක්වේ හැබැයි බර තියෙන්නේ අනුපිළිවෙලට නෙමෙයි මධ්‍යස්තේ 88යි නම් बोर्ड कर बोर्ड मकन कल कर මැදස්තේ අපිට දීලා තිනවා මැදස්තේ කියන්නේ මැද අගය මැදස්තේ කියන්නේ මැද අගය එතකොට අපි හොයමු බලන්න කොහොමද අපි නිකන් ලියන් යමු අඩුම එක කීයද 53 59 53 59 69 අනු 84 ය දුරින් දුරින් ලියම් 84
සුහතර අනුහතර අනුහත අනුහත කසිය පහ right then මධ්‍යස්තේ 88යිලු මැදෙක්කෙනා 88 වෙන්න ඕන තව එක්කෙනෙක් සෙට් වෙන්නත් ඕන මේ x කියලා දාන එක්කෙනා මම තාම දැම්මේ නැහැ මෙතන දන්නෙත් 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 නැහැ right දැන් ඔය x කියන එක්කෙනා මෙන්න මෙහි පැත්තේ හිටියානම් එතකොට 1යි එයත් එක්ක 2යි 3 4 4 වෙනියා ඉන්නේ මෙයා 5 වෙනියා ඉන්නේ මෙයා එතකොට x කෙනෙක් කියලා මෙහෙ හිටියානම් එතකොට මධ්‍යස්ථයේ ඉන්නේ මේ දෙන්නගේ එකතුව දෙකෙන් බෙදන්න ඕන බලන්න 88 එනවද කියලා 69යි 84 එකතු කරලා දෙකෙන් බෙදුවම 88 එන්නේ නැහැ. එහෙනම් x ඉන්නේ මේ පැත්තේ නෙමි. x ඉන්නේ මේ පැත්තේ නම් කොහේ හරි. ඒතර 1යි 2යි 3යි 4. මධ්‍යස්ථයේ වෙන්නේ මේ දෙන්නගේ එකතුව. එතකොට x මේ හරි හිටියානම්. බලන්න ওই දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම 88 එනවද කියලා. असु नामे इन्ने ए एनां एक्सी ने तोये पैत्ते ने मी एनां एक्सी ने अर मैद देन्ना गें एक्किनेक मैद देन्ना गें एक्किनेक हरिद अनिवार्यम मेनां मैद देन्ना एक्किनेक ने मैं आप मैं तुम ने मैं कैपुआ मेन्ने मैं आप तेक अनित तेक किना तमा एक्स वेन्ने බලන්න ඉරිගහන තැන් වල තියෙන 92 තියෙනවා ආන් 92 આવති මෙයයි මෙයයි එකතු කරන්න බලන්න 92යි 84යි 92යි 84යි එකතු කරලා දෙකෙන් බෙදුවම 88 එනවා එහෙනම් x කියන්නේ 92 කොහොමද ඒක x කියන්නේ 92 මැද දෙන්නගේ එකේ මම චෙක් කරා අර පැත්තේ එක්කනේද මේ පැත්තේ එක්කනේ නැහැ එහෙමනම් මැද දෙන්නගේ එක්කනේ x 92යි x 92යි ආ ඒකටත් උත්තරේ දීලා තිනවා මම සතුටු වෙනවා දැන් ගන්න 35 35 පහත ඔගිවි ඇඳ ඇත්තේ දෙන්නලද ඉන්වොයිස් කීප් එක වටනාකම් සම්බන්ධයෙන්ද යටර දා දින වටනාකම් උඩට දාලා තිනේ ඉන්වොයිස් ගණන වෙන්න ඕන මේ y අක්ෂයට ඕන නම් ලියා ගන්න ඉන්වොයිස් ගණන කියලා 34ට 5 35ට උත්තරේ දීලා තිනවා එක්කෙනෙක් විතරයි දීලා තිනේ 65ක් විතර ළමයි ඉන්නවා කො අනිත් අය ඔහෙ බලන් ඉන්නවද? හරි ෂෝක් නේ අනේ. ආ? රයිට්. හරි බලමු. ඉන්වොයිස් ගණන. මේ ඔගිවි අඩු වක්‍රය. ඔගිවි අඩු වක්‍රය. උඩට දිලා තින් ඉන්වොයිස් ගණන. මේ ඉන්වොයිස් එක වටනාකම. හරි බලමු. මම අඳින්න. ඇඳලා කතා කරමු. अंदर खाता करो हाँ मे इन इसका वटिना काम ते मे वटिना काम मित्र गातो मित्र तिहाई तिहट अडू इन्नो इसका ने इन मे पेती इन्नो इसका ओ तिहट अडू इन्नो इसका ने सी आई अरे එහෙනම් අනිත් පැත්තට ගත්තොත් 30ට වැඩි ඉන්වොයිස් ගණන ඔක්කොම 100යි. එහෙම ගන්නත් පුළුවන් අනිත් පැත්තට මේ පැත්තේ. ආම් බලමු මොකද? මේ ප්‍රකාශන වලින් නිවැරදි ප්‍රකාශනය මොකද්ද? ඉන්වොයිස් වලින් 100ක් 30 බැගින් වේ.
නෑ එහෙම කියන්න බෑ ඒක ඒක වැරදි 30 බැගින් වෙයි කියලා 30ට අඩු හරි 30ට වැඩි හරි තමයි කතා කරන්නේ රුපියල් 30ට වටිනාකමට වැඩි ඉන්වොයිස් 100ක් ඇත. ඔව්. මෙන්න මේ ඉන්වොයිස් ටික. එතකොට එන්නේ. ඒ රෝමි ලකන් දෙක නම් මට පේන විදියට හරි බලමු අපි. රෝමි ලකන් තුන 30 වටිනාකමට අඩු ඉන්වොයිස් 100ක් ඇත. ඔව් ඒක තමයි ගෙඩි ගෙඩි පිටින් පේන්නේ. මේ ටික. මේ ටික. ඒකත් හරි. තුනත් හරි. හතර 30ට අඩු ඉන්වොයිස් 100ක් මෙන්ම 30ට වැඩි ඉන්වොයිස් 100ක් ඇත. तो निवर्दी में कैविल रोमिल अक्कां हातर निवर्दी कैविल रोमिल अक्कां हातर राइट अब यानवा तीस हायट ये दरे कुछ सत्यक तुरदी बांड बेदहरीं पहातवे बांड तेसी आसु हायक बेदहर लगनो एक असी अनु देखा सामाने बांड बेदहरीं ये देते ना तीन पूरे देसी हाथ द टाइप पिलाती ने कॉम में मगे मगे में पेपर के हट पेन है सामने बांड पे दहरिम तीस सत्रह इमात पहेदली करानु मांग किया ल देना तोड़ी देसी हट हाथ आय सामने बांड पे दहरिम देसी हट हाथ आय राइट सामान्य बांड वेदा है ना देसी हैट आता है एक्सी आगे इतिंग अभी सामान्य आगे होये मुको मैं न मात्ते ने होया ने मेह मने मेह वक्को में कतु करनो हाथे में बेदनो මෙන්න මේක 267යිලු. ඕම දාගන්න. මෙතන x වයිත් ඉන්නෝ x උත් ඉන්නෝ බෑනේ. අපි ඔය yව පන්නමු. yව පන්නමු. y වෙනුවට ලියන්න පුළුවන් 2.5x කියලා. ආන්නෝ. y වෙනුවට ලියන්න පුළුවන් 2.5x කියලා. දැන් ඕකේ x හොයන්න. එකතු කරන්න අර පද 286 192 307 185 94 උඩ ඉලක්කම් ටික එකතු කරාම් इतास हैटा हातराय एक्सला पद देगा ते का तू करन तूना इधर से मैं पाहाई एक्स ते में हातार बेहतर है नियन हातार बेहतर नहीं क्या मैं बैठी करान ने में अन्न हो में इतना सेट आता रहा है इतना सेट आता रहा मैं हाथ के नहीं है आठ सी है पाहाई तूना इधर से मैं पाहाई में बेदान एक्स देसी है तिहाई एक्स देसी है तिहाई देखा हरी तीस सातवें प्रश्न धन कूटिक तावयक ना एंदले इन्ने इसेल मेन्न मेहम मेव दागनी मिथन माते माते तम अडुम मे पेत्ते මැදනේ ලොකුම මැද්‍යස්තය මැද්‍යස්තය මැද්දට වෙන්නේ. ඔන්නෝම ඇඳගෙන තමයි කතා කරන්නේ. ධන කූටිකතාවේ
මැදනේ ලොකුයි හරි රෝමිලක්කා එක හරි රෝමිලක්කා එක තමයි ගන්න වෙන්නේ හතර ගන්නත් බෑ රෝමිලක්කා එක තමයි ගන්න වෙන්නේ හතර ගන්නත් බෑ right ඊගාවෙක විචලතාවය අහන්නේ ඔය ටික වගුවක දාගන්න විචලතාවය සූත්‍රණම් මතක තියාගන්නේ කොහොඳයි මම විචලතාවය හොයනවා මේ සූත්‍රේ අන්නෝම සූත්‍රයක් අපි ඉගෙන ගත්තා මෙන්න මැදනේ සිග්මා x 18යි 28යි 30යි ඒතර මැදනේ එන්නේ 30 බෙදීම 1 2 3 4 5 අන්න මැදනේ 30 5න් බෙදුවම් දාගන්න ये पहेम बेतुआ एक स्वर के अक्को राइट एक तो कर लगान हाई वर्ग तीस विचलतावे अटाई एन अंतिम उत्तर पट पटगा सुलुकिरी मतन right 39 38 එක නෙමෙයි 38 එක වැරදි 38 9 නේ පුතේ 39 බලමු මේ ව්‍යාප්තියේ මධ්‍යස්තය right සේවකයන්ගේ වාර්ෂික ඉපියුම කොහමද කොහමද මධ්‍යස්තය හොයන්නේ මැද ඉන්න සේවකයාගේ right අපි මධ්‍යස්තය කියන්නේ මැද ඉන්න එක්කෙනාගේ ආදායම मेदिनागे आदाय हर इतकोट मेत कीदने किन्न बल इसल मेतन मेट की एकतुक बला मेट की एकतुक तुनाई पहाई सेव क्यों की अक्की अट्टाई अट्टाई दहाई दुलाई सेवक्यो पहाल वक्की मेद सेवके किन्नो गांट कीविनी एक्किनाद पहलवट एका केकतु करान दासे आई एक देखें बेदान अटविनी एक्किना अन्न में इलाकांटी केकतु कर करयान आ गांटे नो में तुनाई पहा एकतु रा माटाई ना मेद एक्किना इनके आदायम हद्दा है मैं देखी ना कि आदाय महदा है राइट हतलिस्वी निगान
අපින් අහනවා සහ සම්බන්ධතා සංගුණක තග්ගාලා සූත්‍රය දාලා හොයන්න බලන්න සහ සම්බන්ධතා සංගුණක सूत्र दाल हो टाला सूत्र मतक तीन है कि मगे आदास आर कोम दो है एन सिग्मा एक्स वाई सिग्मा एक्स सिग्मा वाई एन सिग्मा एक्स वर्ग सिग्मा एक्स के वर्ग सिग्मा वाई वर्ग सिग्मा वाई के वर्ग राइट दागन ओहम विभाग दी ओहम थान पुल ओकम तोर तुर दीला एन युगल गन की है इकोला हाई सिग्मा एक्स वाई दहतुंदा सारसी हैटा हाताई सिग्मा एक्स सिग्मा वाई एन एविले कोलाहाई एक्स वर्ग दाहदास नमसिया सुहाय रीन सिग्मा एक्स के वर्ग आरसिया हतलिए वर्ग वाई वर्ग सिग्मा वाई के वर्ग तुम सी अति हे वर्ग उड़ी नो मेक यदास नम सी अति सात दशम हया तुनाक्वागे हया तुन दया देखते बदा दशम हाई तुना राइट अरे मारू प्रश्न की मन नवे देंगे इंटर लेखा कर गांठ विनाडी हतरी विनाडी पै काल की गिनवा नियम प्रश्न की नवत्व ये प्रश्न हों प्रश्न या पुल अन्ना कर लती अन्न हर द बल मुखी इतने के हट करना के बिलाव गाड़ नहीं तो विनाडी तुने करान करने के लिए या වැඩියෙන් ගත හැකි නෑ වෙන අප්‍රෝච් එකක් එක වැරදි එතකොට මේ කාලෙන් එන්නම්ම රයිට් ඔගොල්ලෝ කරාද 41 වෙනි ගාන හොඳ ගානක් බලමු 41 වෙනි ගාන उन्हें एमसीक्यू किया ना टॉप एमसीक्यू सोल्ड किया टॉप एमसीक्यू उन्हें एमसीक्यू तो टॉप एमसीक्यू बलम उत्तर आरागन अतीन समारक का है तूनलु बलम आप इतने लक्ष्य की पे दी लती ना मैं लक्ष्य देखने एक सहवाई युगल ප්‍රබල ඍණ සම්බන්ධතාවයක් පැවතීම දුබල ඍණ සම්බන්ධතාවයක් පැවතීම රයිට් තව කියනවා අපිට
ඒ වගේ කියනවා ඉරි ගහන්නලු ඇත්ත වශයෙන්ම කියනවා නම් ඕක හරියටම හොයා ගන්න නම් අපි අර වගුව ගහලා සහසම්බන්ධතා සංගුණකේ හොයන්න ඕන අම්මේ ඒක විතරක් කරලා ඉන්න පුළුවන් වෙයි අපිට එහෙම වුණොත් එතකොට කොහොමද අපි ඕක අල්ලගන්නේ කවුද කියන්නේ ඔගොල්ලෝ එහෙමද කරේ එහෙමනම් වැරදි පුතේ විනාඩි දෙකෙන් කරන්න බෑනේ ඕක හරි පරිමාණයට ඔය ලක්ෂ ටික මේකේ මාක් කරන්න ඕන එතකොට අපිට යම් දලා දහසක් ගන්න පුළුවන් අපේ හිතින් අර රේඛාව ඇඳලා රයිට් එකේ ඉඳන් 2 3 4 මම y අක්ෂය පොඩ්ඩක් කඩනවා රයිට් y අක්ෂයට ඕනේ නැහැ හෙච්චර පහේ ඉඳන් වගෙන යන්නේ මම පහේ ඉඳන් ගන්නවා හරි පරිමාණයට අඳිනවා මම 5 6 7 8 9 10 11 12 right දැන් මම හරි පරිමාණයට අඳිනවා 1 5 දෙකේ 6 තුනේ 4 9 4 9 5 11 අඳින්න ඕගොල්ලොත් කොට් රූල් පොතේ right දැන් බලන්න රේඛාවක් රූල තියලා කෙලින්ම එනවද කියලා බලන්න කෙලින්ම එනවා නම් ඒ කියන්නේ ප්‍රබල ධනසා සම්බන්ධතාවයක් කෙලින්ම නැහැ right ළඟින් යනවා මෙන්න මෙහෙම නැත්තම් මෙන්න මෙහෙම එහෙනම් පූර්ණ ධනසා සම්බන්ධතාවයක් නෙමෙයි මුළු රේ සල්ල රේඛා මතම නෙමෙයි ඉන්නේ පූර්ණ ධනසා සම්බන්ධතාවයක් නන් නෙමෙයි එහෙනම් ප්‍රබල ධනසා සම්බන්ධතාවයක් ඔගොල්ලෝ ඉරි ගහන්න ඕනේ රෝමි ලක්කම් 3ට ඒ උත්තරේ කිව්ව දෙන්නේ 3 දෙනෙක් හැබැයි ඔගොල්ලෝ එහෙම කටුවට ඇඳලා බලුවාද හොඳයි 42 වෙනි ගාන තරහසා සම්බන්ධතාවය අපිට තරහසා සම්බන්ධතාවය සිලබස් එකේ දැන් නැහැ right අපි කරනවා 43 වෙනි ගාන 43 වෙනි ගාන බලන්න මොකද්ද x මත y ප්‍රතිපාන රේඛාව අන්න අපිට ප්‍රතිපාන රේඛාව දීලා තියෙනවා සුදුසුම අනුසීකුම් රේඛාව පහත ප්‍රශ්න වලින් නිවැරදි ප්‍රකාශන වන්නේ බෑවුම 5 හරි රෝමි ලක්කම් 1 හරි බෑවුම 5 තමයි 2 y අක්ෂයේ කැපෙන්නේ ඍණ 24 දී. ඒකත් හරි. අන්තක්ඛණ්ඩය. රෝමි ලක්කම් 3ත් හරි. 4. රේඛාවේ බෑවුම ඍණ 24ක් වේ. වැරදි. 3 වැරදි. 4. y අක්ෂයේ 4.8 දී කැපේ. නෑ y අක්ෂයේ කැපෙන්නේ ඍණ 24. ඒකත් වැරදි. රෝමි ලක්කා 1යි 2යි හරි 2ට ඉරි ගහන්න 44 කරන්න 44 කියවන්න 44 44 1, 5, 6 2,6 4,9 right ලක්ෂ
සඳහා වූ සහසම්බන්ධතා සංගුණකය විය හැක්කේ පහතේ වයින් කුමක්ද? ඕකත් එතකොට අඳින්නේ නැහැ. අඳින්නේ කියන්නේ වකු ගහන්නේ නැහැ. ඔය ලක්ෂ මාක් කරලා බලනවා රේඛාව කොහොමද පිහිටන්නේ කියලා. ඔය ලක්ෂම තමයි අර ඇන්දේ මම අන්න අරක. ඉතින් මේකේ ප්‍රබල සහසම්බන්ධතාවයක් තියෙනවා ධන. රයිට්. එහෙනම් ධන එකට ආසන්න උත්තරයකට ඉරි ගහන්න. ඔගොල්ලෝ ඉරි ගහන්න ඕනේ රෝම ඉලක්කම් 3ට. හොඳයි. රෝම ඉලක්කම් 3ට. हाथलिस पासिनी गाना नाम में की इरिगहान उत्तरे नैतिनी सा आप इटे हितागन बे में का नाम आप इटे तो कोटा में सामीकने गाने नो ए वाई बी वाई वागुआ गहला ए वाई बी वाई होयला अभी एक एक निसा आत्थारी मुझे चर दिगते अन्ने ने सामीकरने दिलाती बुनो नंग आप इटे बालाना तिबुनो आवमोशन की ये देखिएगा तें आप इकरमु हाथली साय वगे गाना आप इकरा ගියනින් පෙරේදත් බලමු 46 ගන්න බලන්න පාණ්ඩේක මිල සිර 10ක වාර්ෂික සංයුක්ත අනුපාතයකින් වර්ධ වේ 1099 වර්ෂයේ මිල මෙච්චරක් නම් 2002 කීයද මෙච්චරයි මොකද කරන්නේ වාර්ෂික වර්ධන වේගය මේ ඇවිල්ලා වැල් පොලිය කෙලින්ම වාර්ෂික සංයුක්ත වර්ධන වේගය එහෙම කිව්වේ ගමන් වැල් පොලිය අනු නාමේ දීලා තියෙනවා ඒක තමයි බිඳුව කියලා ගන්න ඕනේ 2000 2001 2002 राइट अनु नामेदी की यद एकसीय विषय मैं कहाँ आनुन ये थोड़ा मिन्न में सूत्र आदेश करन वो को तमाम आपने दीरा तीनों एक दीरा नहीं ආයක හොයමු ඔහම උතන ඉඳන් හොයමු ඔහම යට හොයන්නේ තුන්වන අවුරුද්දේ එක්ස්ට්‍රා දාන 120 සංයුක්ත වර්ධන අනුපාතය 10යි 3යි රයිට් किसी ये पानस नामे है हैत्ते देखा है किसी हटाई के लगा किसी हटाई के लगा हाथली सात्तनी गाना लोकु गाना क हाथली सात्तनी गाना लोकु गाना क एक आप इटे करानो ने हतलिस अट करम है उत्तर ये देखने मैं पड़ी प्रश्न तीन मेक हतलिस अट करम बलन हतलिस अट करम बलन टाला करण हतलिस अट बलम इक्तरा सत्य इल्लुम दहासलीन तीन कोट पिरीवे मेकलु ඒ වගේම ආදායම් ශ්‍රිතය මේකලු ඒක දහස් වලින් එන්නේ සම ප්‍රභේදන ලක්ෂය අහනවා සම ප්‍රභේදන ලක්ෂය වෙන්න TR ට TC සමාන කරමු සම ප්‍රභේදන ලක්ෂයේදී මුළු ආදායම මුළු පිරිවැයට සමාන වේ අන්න ඔහොම ලියන්න
right. දැන් මේ පද ඔක්කොම මෙහාට පන්නන්න. 19x අත් මෙහාට පන්නලා මෙයත් එක සුළු කරාම ඍණ 16x අන්න ඔහොම එන්නේ. ඍණ 16x අන්න ඔහොම එන්නේ. දැන් දෙකෙන් බෙදීමේ දෙකෙන් බෙදීමේ right දැන් x කියාගේ හොයන් කැල් එකෙන් වර්ග සමීකරණ විසඳ ගන්න x 7යි x 1යි ඒ කියන්නේ සම ප්‍රභේදන ලක්ෂ දෙකක් පිහිටනවා प्रतिदान मट्टम एकक दाहेदि हा एकक हद दाहेदि प्रतिदान मट्टम एकक दाहेदि हा एकक हद दाहेदि सम प्रभेदन अवस्थावट लंगावे प्रतिदान मट्टम एकक दाहेदि हा एकक हद दाहेदि सम प्रभेदन मट्टमट लंगावे आर वर्गे समवितम पिहिटन्ने पराशे कुमक्त एक निर्णन आर इन्ने मे अतरने आर इन मे अतर आर वर्गे क्या नीर्णन सांगुन के नीर्णन सांगुन के पिहिटान कोई अतर दे मे ओन आगया वर्ग कराम मुकद वेन्नी रीना आगया के बैन पुते रीना उत्तर वर्ग कराम इना होंदर मत दिन आर वर्गे इन्ने बिंदु दाने का तातर बिंदु एसी दाने का दाक्वा अन्नो हम පනස්වෙනි ගාන පනහ කියවන් අකේ ඍණ දෙකක් විය හැක්කේ ඍණ දෙක විය හැක්කේ පහත නිර්ණායකයන්ගෙන් කුමන ඒවා සඳහාද ආ උත්තර දෙන්න බලන්න අකේ ඍණ දෙක වෙන්න පුළුවන් පහතේවයන් කුමනේව සඳහාද අගේ ඍණ දෙක වෙන්න පුළුවන් සහසම්බන්ධතා සංගුණකයට අගේ ඍණ දෙක වෙන්න පුළුවන්ද බැහැ ඍණ එකත් ධන එකත් අතරනේ ප්‍රතිපායන රේඛාවේ බෑවුමට අන්න පුළුවන් විචලතාවයට කවදාකත් ඍණ උත්තරයක් එන්නේ නැහැ ඊශ්‍රායෙල් යන කවදාකවත් ඍණ උත්තරයක් එන්නේ නැහැ. රෝම ඉලක්කම් 4 අදාළ නැහැ කියන්නේ ඒක අපිට නැහැ. එහෙනම් අගේ ඍණ දෙක වෙන්නේ ප්‍රතිපායන රේඛාවේ බෑවුම විතරයි. right. ඔය උත්තරේ සිහි 51 වෙනි ගාන අපි කරා නේද? අපිට ඊට කලින් ගාන කාව නේද ඕක දී මාළුවන්ගේ ප්‍රතිශතය මට මතක හිටියට මුළු මාළුවන්ගෙන් දී මාළුවන්ගේ ප්‍රතිශතය අපි කරා නේද පුතේ ඕක ඔව්ද නැද්ද ඈ කරා නේද පේපර් නම්බර් 2 වල හරි පේපර් නම්බර් 1 වල හරි කරොත් උත්තර දෙන්නේ නැහැ. ඔය වගේ ගානක් කරාස. ඔය වගේ ගානක් කරා. හරි. එහෙනම් මේක කරන්න ඕනේ නැහැ නේද? ඒක මට පොඩ්ඩක් කියනවාද পেපර් නම්බර් නම්බර් 1යි ක්වෙස්චන් නම්බර් 1යි. අපි එතන එක දාගමු. පොඩ්ඩක් හොයලා බලලා. තක්කාලා පෙරලලා.
right. හරි එතකල්ලා අපි කරමු අනිත් ඥාන අන්න එතන ටයිප් කරලා තියෙන වැරදි එතන පිටු අංක 7 ප්‍රශ්න අංක 25 26 නෙමෙයි 52 53 ප්‍රශ්න අංක 52 53 සඳහා පහත ඡේදය කියවන්න කාල ශ්‍රේණික ඝන කාල ශ්‍රේණියක ගුණනය ආකෘතිය භාවිතා කර ඔය ගාන මයිලු කරලා තියෙන්නේ අභ්‍යාස අංක 1 11 වෙනි ගාන මේ මාළු කතාව අභ්‍යාස අංක 1 11 වෙනි ගාන ඔය ගානමලු කරලා තියෙන්නේ Thank you අපි මේ ගාන කරමු පහත ඡේදයේ කියවන් කාල ශ්‍රේණියක ගුණනය ආකෘතියක් භාවිතා කර විකුණුම් පුරකටනය කරන ලදී ආර්ථව චලනයන් පහත පරිදි වේ කාර්තු අංක 1ට 2ට 3ට right හරි හා 2009 වාර්ෂිකයේ මුළු විකුණුම් අන්න සත්‍ය විකුණුම් දීලා තියෙනවා පළමු කාර්තුවේ මෙච්චරයි දෙවන කාර්තුවේ මෙච්චරයි හරි අපෙන් අහනවා හතරවන කාර්තුවේ ආර්ථව චලනය වන්නේ අන්න හොඳ ප්‍රශ්නයක් මේ ආර්ථව චලනයේට මෙතන මෙන්න මෙතන මේ මං ඇඟිල්ල දාලා තියාගෙන ඉන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන්නේ මෙතන මෙන්න මෙතන මේ තියෙන ප්‍රශ්නාර්ථ ලකුණ ඔය අපෙන් අහනවා එතන අගේ කීයේද කියලා ගුණනය ආකෘතියක් කියලා උඩින් කියනවා කාර්තු හතරනේ තියෙන්නේ කාර්තු හතරක් තියෙන නිසා ගුණනය ආකෘතියකදී කාර්තු වලින් කතා කරොත් ආර්ථව චලනයන්ගේ එකතුව හතරක් විය යුතුයි ඒක එහෙම ලියා ගන්න අපිව කරලා තිනවා හැබැයි දැන් නිකන් ඔහෙ කරන එක නෙමෙයි මේ වැදගත් වෙන්නේ ඒවා බලලා ඉඳලා මේ පේපර් එක මාත් එක්ක ඩිස්කස් කරන ළමයාට තමයි වදින්නේ පිස්සු හැදෙන්නේ එයාට සතුටු යා දන්න දේ මම මේ කියන්නේ එහෙමයි එයාට ඇඟෙන්නේ अरे अलुतेम इगन गन्ना एक हरियाणा मे वेलावे गुणने आकृति कदी आर्तव गुणने आकृति कदी आर्तव कार्तु हतरे ही आर्तव दर्शकयान के एकत्व हतराक्वे අන්න මේව ටික එකතු කරාම හතරක් වෙනවා එකතු කළා අඩු එක අතෙන්ට දාගමු 1.3යි 1.6යි එකතු කරන් 2.9යි 2.9ට දශම පහක් එකතු කරාම 3.4යි 3.4 එහෙනම් දශම හයක් වගේ තමයි එන්න ඕනේ 160යි C උත්තරේ හරි C උත්තරේ හරි 52ට दशम हाया को आगे इन्नो दें आप इटे मैं पलमु कार तो देखे देदास नामे सत्य विकुनुम दीलतीनो इतोर आर्थव दर्शक है तभी दानो पनास तुने यहाँ नवा उपनति रेखा वटानु कार तो एक केसी टा देखा दाखवा උපනතියේ වැඩිවීමක් සිදු වී ඇත. නෑ උපනති අඩුවීමක් සිදු වී ඇත. උපනතියේ වැඩිවීමක් සිදු වී ඇත. right උපනතිය වෙනසක් නොමැත. දී ඇති දත්ත මගින් එය නිර්ණය කළ නොහැක. කොහොමද ඒක කරන්නේ? උපනති අගයන් අපිට හොයා ගන්න පුළුවන් කාර්තු දෙකේ පළමු කාර්තුව දෙවෙනි කාර්තුව බලමු එක කාර්තුව දෙක කාර්තුව T වැඩි කිරීම S සත්‍ය අගය මේ පැත්තේ ගත්තා මෙන්න සත්‍ය අගය විකුණුම් දාගන්න අපිට දීලා තියෙනවා
එක්ලක්ෂ විසි පන්දහයි පළමු කාර්තුවේ උපනතිය දන්නේ නැහැ ආර්ථව දර්ශකය දන්නවා එන උපනතිය ඔගලන්ට හොයාගන්න පුළුවන් අන්න ඒ පැත්තින් හොයාගන්න අනු හයදාස් එකසිය පනස් හතර මෙතන එක්ලක්ෂ තිස් පන්දාහයි ආර්ථව දර්ශකය දන්න එකයි දශම හයයි කියලා එතනත් හොයාගන්න පුළුවන් දෙවිනි කාර්තුවේ උපනතිය ක්ෂ තිස් පන්දාහ වේදන්න දශම හය දෙලක්ෂ විසි පන්දාහයි අන්න දැම් බලන්න මොකක් වෙලා තියන්නේ කියල පළමු කාර්තු යන් දෙවිනි කාර්තය වැඩිවන උපනතියකි අන්න ඔහොම ලියාගන්න හරි ලස්සනයි ප්‍රශ්නය වැඩිවන උපනතියකි ලියාගන්න ඉරි ගහන්න ඕනේ මොකද කියලා බලමු ඉංග්‍රීසි බීට් ඉරි ගහන්න ඕන පනස් හතර පනස් හතර වැරදි පනස් හතර එන්න ටයිප් කළ තින වැරදි නේද ප්‍රබල ධන ඍණ ප්‍රබල ධන සහ සම්බන්ධතාවය සහ කියන වචනේ ලියවෙන්න ඕනේ ප්‍රබල ධන සහ සම්බන්ධතාවයක් පවතින්නේ කුමන ප්‍රස්ථාරයෙන්ද මොකෙන්ද බීවලින් බීවලින් රයිට් පනස් පහ පනස් පහ මේ උඩ චතුෘතකයේ වටනාකම ගණනය කරන්න උඩ චතුෘතක චතුෘතක කියන පාඩම ඔගලන්ට නෑ පුතේ. ඒත් මම ඒක හදලා පොඩ්ඩක් කියලා දෙනවා. උඩ චතුෘතකේ කියලා ඉන්නේ නෑ ඔගලන්ට. අනුම්නේ මෙන්න මෙහෙම ලියන්න යටින් ඇනුම් වලින් ඇනුම් වලින් සීයට හැත්ත පහක් පිහිටන්නේ කුමන වටිනාකමට වඩා අඩුවෙන්ද ඇනුම් වලින් සීයට හැත්ත පහක් පිහිටන්නේ කුමන වටිනාකමට වඩා අඩුවෙන්ද ඔක ටිකක් ප්‍රස්තාර කොලයක වගේ ඇඳලා බලන්න වෙනවා හොඳ ප්‍රශ්නයක් නිසායි මම එහෙම වෙනස් කරලා හරි දුන්නේ මේ මොනවාද මේ කියන්නේ අඩු වශයෙන් ඇනුමේ වටනාකම එකක් වීම එහෙම ඇනුම් හතරයි අඩු වශයෙන් ඇනුමේ වටනාකම රුපියල් 10ක් වීම 6යි මම මේ පළමු කොලම් එකයි අන්තිම කොලම් එකයි කියවන්නේ
අඩුවශයෙන් ඇනුමේ වටනාකම රුපියල් විස්සක් වීම ඇනුම් එකොළහයි අඩුවශයෙන් ඇනුමේ වටනාකම රුපියල් තිහක් වීම ඇනුම් පහළවයි right දැන් මේ මොකද්ද මේ පාඩම අපේ කාටද කියන්න පුළුවන් මේ පාඩම ඇවිල්ලා මොකද්ද ඔ ඔගිවිය ඔගිවිය කොහොමද අඩු ගානේ at least අඩු ගානේ එකක්වත් වීම තුනයි අඩු ගානේ රුපියල් එකක්වත් වීම right සර් ඔගිවි අඳින්න අපිට ඔගිවියෙන් ප්‍රශ්න එනවා හැබැයි චතුර්ථක ඔගිවි ආශ්‍රයෙන් චතුර්ථක වලට ප්‍රශ්න එන්නේ නැද්ද නෑ නෑ මොකද චතුර්ථක කියන වචනේවත් ඕගලන්ට නැහනේ ඔව් ඒක නිසා චතුර්ථක කියන වචනේ ඉන්නේ නැහැ लावट कटूट को රුපියල් එකක්වත් වීම ඇනුම් ගණන තුනයි right අඩු ගානේ දැන් ඕගොල්ලෝ තේරෙනවද මෙතන ඇනුම් ගණන මෙන්න මේ කොලම් එකේ මේවා මේ තුනට මේ තුනත් එකතු කරලාද මේ හය ඇවිල්ලා තියෙන්නේ. ඒක සම්මුච්චිත සංඛ්‍යාතයේ දොය දීලා තියෙන්නේ. මෙන්න මේකේ. ඈ නෑ නේද? එහෙම වුණා නම් අයිමත් අඩු වෙන්න විදියක් නැහැ නේ මේ විදියට මෙන්න හතක් ඇවිල්ලා ඊට පස්සේ ඔය එකතු වෙවි ආවනම් එකතු වෙවි ආවනම් හතක් එන්න විදියක් නැහැ නේ අයිමත් ඊට වඩා වැඩි වෙන්න එපා එන්නේ එකතු වෙවන අපි එකතු කර යන්න ඕන එහෙනම් අඩු වශයෙන් ඇනුමේ වටනාකම එකක් වීම 3යි ඒක හරි ඇනුමේ වටනාකම 10ක් වීම 10ක් වීම හරිද අඩු ගානේ 10ක් වීම right මෙතන මේ at least less than අපි අමතක කරමු කමන්නේ 10ක් වීම 9යි ආන්න ඔහොම 20ක් වීම 11යි අන්න ඔහොම 30ක් වීම 20ක් වීම 11ක් නෙමෙයි 20ක් වීම 20යි එකතු කරගෙන ඉන්න 30ක් වීම 35යි 40ක් වීම 57යි 57යි 50ක් වීම 64යි 64යි අන්න ඔහොම 60ක් වීම
හැටක්වීම හැත්තෑවයි හැත්තෑවයි හරි හරි පරිමාණයට අඳින්න ඕනේ ඉතින් මම නිකන් මාක් කරා ඔහොම අන්න ඔහොමයි එන්නේ කොම එතකොට අන්න දැක්කද ඔගිවිය වගේ එනවා මං ආව ප්‍රශ්නේ මොකද්ද පුතේ මතකත් නෑ මට ඇනුම් වලින් 100ට 75ක් පිහිටන්නේ කුමන අගයට වඩා අඩුවෙන්ද එහෙම නේද හැව්වේ ඕ ඇනුම් වලින් 75ක් පිහිටන්නේ කුමන අගයට වඩා අඩුවෙන්ද ඇනුම් තියන 70ක් මේකෙන් 75ක් කියන්නේ කීයද කියලා බලන්න අන්න ඔහොම 70න් 75ක් කියන්නේ 53ක් අන්න 53 මාක් කරලා අන්න ඔහොම ගන්න 53 මාක් කරලා ඔහොම ගන්න right හා ඉන්න ඉස්සල වටනාකම 40ට වඩා අඩුවේව මං නිකන් මං පෙන්නන්නේ එහෙමයි ගන්න එක දල අදාසක් ගත්තා නම් ඇති මෙතන හැබැයි මේව එකතු කර කර දීලා තිබුණේ නැහැ අපිට විභාගෙදී දැන් සමහර ඔය ස්ටැට් ටෙක්ස්ට් බුක්ස් වල තියෙනවා මේව ලස්සන මේක එකතු කරලාමයි දීලා තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාද මෙතන එකතු කර කර නැහැ කියලා අපිට තේරෙනවා අපි එකතු කරලා තමයි මෙතන මාක් කරන්න ඕනේ සමුච්චිත සංඛ්‍යාතේ right ඒ ඇති ඒ ගාන පොඩ කල්පනා කරන්න 56 කරන්න එපැයි කිව්වා 57 කරන්න එපැයි කිව්වා 58 58 මාතේ මැදෙන්ට වඩා වැඩිය මාතේ වැඩි නම් මාතේ ඉන්නෝනේ මේ පැත්තේ උසම තැන අන්න ඔහම යන්න ඕනේ මාතේ වැඩිනේ ඔය මැදනේ මෙහි මේ x අක්ෂය කියලා මතක් කරගන්න x මෙහාට එන්නේ වැඩි වෙනවා ඕන ඍණ කූටිකතාවයක් c ඍණ කූටිකතාවයකි c ඍණ කූටිකතාවයකි වෙනි ගාන සතියකට සපුරාලන ලද ඇනුම් ගණනේදී මැදනේ 50කි සම්මත අපගමන 60කි මේ අනුව ඇනුම් වලින් සිට 99ක් පිහිටන්නේ right පිහිටන්නේ කුමන අගයට වඩා ඉහළින්ද කුමන අගයට වඩා පහළින්ද කියලා වචනේ කියලා නැහැ එහෙමනේ අපිට ආවේ එහෙම කිව්වොත් මතක තියාගන්න මේ අහන්නේ මැදට 99ක් වැටෙන එකයි දෙපැත්තෙන් කැපිලා අපිට ආපු ගණන් වල ආවනේ කුමන අගයට වඩා ඉහළින්ද 99ක් එහෙමනේ මෙතන කියලා නැහැ මුකුත් මතක තියා එහෙනම් මැදට වැටෙන අයකේ 99ක් වෙන්න ඕන. රයිට් බලමු. අඳින්න ප්‍රමත වක්‍රය. ප්‍රමත වක්‍රය. මැදනේ කීයද? සම්මත අපගමනේ 60. මෙන්න මේක මෙන්න මේ ටික 99 වෙන්න ඕන. දශම 9යි 9 වෙන්න ඕන. අන්න ඔහොම මැදට කුමන අගයට වඩා ඉහළින්ද කුමන අගයට වඩා පහළින්ද කියලා කියලා නැති නිසා මෙන්න මේක 99 වෙන්න මැදට දාගන්න එතර ගොලෝ හයා ගන්නවා බිින්දුවත් තිසෙට් අතර වර්ග පලය
බිංදුවත් ඉසෙට් 1 අතර වර්ගඵලය දශම 9 9 දෙකෙන් බෙදන් ආන්න ඔහොම දැන් පොතේ බලන්න ඉසෙට් 1 කීයද කියලා आरदास नमस्य पना नॉर्मल डिस्ट्रीब्यूशन पड़े मम्मी गान खाली आत्रिस नमे पना त्रिस नमे पना पना आत्रिस नमे पना साये थी ना आत्रिस नमे पना दोनों थी ना हतृष्णामे दशम दिखाई दशम की दावे पहा याटा वा गए इसे क्या गया दिखाई दशम हतृष्णामे पहाई අට එකයි දශම පහයි අටද පහයි නාමයේද පහයි අට දෙකයි දශම පහයි අට එම නිසා ඉසෙට් 2 සමානයි ඍණ දෙකයි දශම පහයි අට ඒතර මෙතන හොයන්න පුළුවන් අපිට x කියාගේ මෙතන නියදියක් ගත්ත බවක් නැහැ නේද පුතේ නියදියක් ගත්තනම් මේ සූත්‍ර නෙමෙයි මෙතන පොඩි කතන්දරයක් එනවා කියලා මම කියලා තිනවා දැන් x දන්නේ නැහැ මෙතන දා ගන්න ඍණ 2.5යි යට x දන්නේ නැහැ ආ උතනින් x හොයන්න මෙතනත් x හොයන්න अर उड़ा अगैन देखे दागन मिथन हायसी हेट पांसी पना सत्र दशम आठ देसी हाथलिस पहाय दशम देखाय उत्तरे सी हेटविनी गान तव हों गान हेटविनी गान मिन्न बांड वर्ग तुना तीरा तीन वहां P Q R කියලා. ඒ එක් එක් භාණ්ඩේ වෙන වෙනම මධ්‍යණය හා සම්මත අපගමණය අපිට දීලා තියෙනවා. එක් එක් භාණ්ඩේ. අපෙන් අහනවා මේව අයිතම් තුනම එක මිශ්‍රණයක් ලෙස එක පැක් එකක් ලෙස ගත් විට මිශ්‍රණයේ මධ්‍යණය කීයද එම පැකට්ුවේ සම්මත අපගමණය කීයද කියලා මේ තුනම එකට එකතු කරලා එතකොට ඒක එක බෑග් එක બ્લોක් එකක් ඉතින් මධ්‍යනේ කොහොමද හොයන්නේ මම ඕක පාඩමක් වශයෙන්ම කරා මේ කෑලි තුනේම එකතුව තමයි කීය දෙන්නේ කෑලි තුනේම එකතු වෙන්නේ 120යි එකක් අනිත් එක 100යි 80යි 300යි කෑලි තුනේම එකතුව සාමාන්‍ය 300 එතකොට රුපියල් මේ බර ග්‍රෑම් 300යි किलोग्राम तुम सी एक आर लोग को पैक के बार इन्हें वो गोले इधर कहाँ नॉने तुन तुम सी ये टाइ सी टहारी डी टहारी सब बता आपका गामन है अन्न वैने में सूत्र या कपी ओकर खाता करा सब बता आपका गामन है संधा
right කොහමද අපි ඉස්සෙල්ලාම මෙන්න මේගොල්ලන්ගේ විචලතාවය ගන්නවා උඩ ආන්නු ඒකේ වර්ගමූලය ඔන්න ඔහොමයි ගන්න හරිද ඔක කරේ අපි කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් වලදී හරි ඒ පාඩම අමුතුවෙන් බලන්න වෙයි එහෙනම් ඒක මතක නැති අයට එච්චරයි මට කියන්න තියෙන්නේ 900 900 වර්ගමූලය උත්තරේ 30යි රයිට් මේ සූත්‍රය එන්නේ මෙහෙමයි एक एक किनारे विचलतावे एकतु करला वर्गमूले होयन्नु ओके अरे उत्तर दानो समारक का है हरी ये तम इ मटर प्रश्न दें ओक्कोमाये वा दानो आते किन एक किने दान आये किन ना मटर किसी प्रश्न अन्य गुलो होंदर वैडे किरे नो एने मी पुते सी एन नो ने दान आएगा ना मर किसी प्रश्न है ना हरि हैटे कहते देखा ना त्याग लोकु का नंद देखा निशा मंदे मिया अवस्था वेदी एक करने है ना अभी हैटा हाय इंदा आमुत्वेम पुलिये का नंटी का करना है यानि हेट हाईंदाल मम तीन पोड दागण खाल तकाल पोड हेट हाईंदा अतिम पास मम मे पास पेपर साकर नवत्नवा तुगल उम अवश्य तीन मगे हाँ नंबर कदा अभी मावाई मत हम बेन तो फिजिकली हो ऑनलाइन हो बिजनेस लेवल टू वाले दी मैनेजमेंट अकाउंटिंग पेपर एक तब फाइट का कितना लेसी ने है क्या भी मैं करना विनो एक मे अवस्था भी मे स्टेज की दी अतिवेच दुर्बलता मगहर वगैरह तमाई ඒ ස්ටේජ් එක කරන්න ඕනේ මට පේන හැටියට එකම දුර්වලතාවය ඕගොල්ලෝ එදා වැඩේ එදාම නොකරන එකයි රයිට් එක්සෑම් එක ලඟ වෙලා වැඩ කරන්න එපා මේ මාස පහේම කැපවීමෙන්ම ඒවා කර කරම ඉන්න ඕන එච්චරයි දුර්වලතාවය කර මට දැනෙන්නේ ඕගොල්ලන්ගේ ඒකත් හදා ගන්න හම්බුනොතින් गुडम तमय यदा वेडे यदा बलोना ये सुमान कर कर इन्नोना सुमान देखा गया सुमान देखे वेड बलोना यह करण पुलवांगनो तिन्नम कथा देखक ने मे अने गैम अनिवार्यम करगने अन्न पुलवा हरि अभी हेट हईद हेट हईद कनाटिक हदागनयाम इन तेंपत තැම්පතු බාර ගන්නා සමිතියක් මගින් පොලිය මාසිකව එකතු කෙරේ. හරිද? පොලිය මාසිකව එකතු කෙරේ. පොලි අනුපාතයේ වර්ෂයකට 100ට 6ක් නම් වර්ෂයකට දිය තින්නේ රුපියල් 600ක 1000ක් ජනවාරි 1 දින් තැපත් කළ අයකට ජූනි තිස්වන දිනවන විට පොලිය කොපමණ උපයා තිබේද රයිට් මාසිකව එකතු කරේ කිව්වම ඒ කියන්නේ බැල් පොලිය ක්‍රමයේ තමයි හැබැයි
මාසෙන් මාසෙට පොලිය ගණනය කරන්න. එතකොට ඔයාලා එතකොට ඔයාලගේ සූත්‍රය මෙන්න මෙහෙමනේ එන්න ඕනේ. වර්ෂෙට කීප වතාවක් පොලිය ගණනය කරනවා නම් සූත්‍රය එන්න ඕනේ. මෙන්න මේක. S සමානයි R බෙදීම F වරක් NF. මාසිකව පොලිය ගණනය කරනවා කියන්නේ අවුරුද්දට 12 වතාවක් පොලිය ගණනය කරනවා. මාසිකව පොලිය ගණනය කරනවා කියන්නේ අවුරුද්දට 12 වතාවක් පොලිය ගණනය කරනවා. Right? එතකොට එනම් F සමානයි 12යි. හරි. එතකොට මාසික පොලිය අනුපාතය තමයි අතනට දාන්නේ. Right? මාසික පොලිය අනුපාතය තමයි අතනට දාන්නේ. Right? බලමු බලන්න මේ බලන්න 1000ක් තැම්පත් කරා මාසික පොලිය අනුපාතය 100/6 නෙමි. Right? ඒ ඇවිල්ලා වාර්ෂික පොලිය අනුපාතය අන්න ඔක 12න් බෙදුවේ ඒක තමයි අවුරුද්දේ පොලිය අපෙන් n කියලා කියන්නේ අවුරුදු ගණන දාන්නේ right මෙතන නැත්තම් මෙන්න මේ මුල් બ્લોක් එකෙන්ම කියන්නේ මේකයි මාසිකව පොලිය ගණනය කරන ඔය બ્લોක් එකෙන් කියන්නේ පුතේ මාස ගණන ඉතින් අපි දන්නවනේ මාස ගණන කීයද ගාන්ට මාස 6නේ අන්න ඔහොම ගත්තනම් හරි මේ මේක කොටු කරලා ලියා ගන්න මේ ඉන්නේ මාස ගණන කාර්තු වශයෙන් පොලිය ගණන ඔය ඉන්නේ මුළු කාර්තු ගණන එහෙම ගත්තත් ඇති බලන්න උත්තර එනවද කියලා මෙන්න මුළු මුදල එනවා 1030යි 1030යි ඕන සතත් එක්ක ගන්න පුළුවන් බලමු 1030යි 738යි ඔය මුළු මුදල ඔය එහෙනම් පොලිය ලියන්නකෝ යටි පොලිය right අපි යනවා වර්ෂයකට පසු මුළු මුදල 2070ක් ලැබුණි අනිත් යාන්ට වාර්ෂික පොලිය අනුපාතය 115ක් නම් පොලිය කීයද මාරලේසි ඒකනම් වර්ෂයකට පසු මුළු මුදල 2070ක් ලැබුණි මුළු මුදල මෙතන දිලා නැහැ සුළු පොලියද වැල් පොලියද කියලා කොහොම කිව්වත් කමක් නැහැ මොකද පළමු අවුරුද්දේ වාර්ෂිකව පොලිය ගණනය කරනවා නම් පළමු අවුරුද්දේ සුළු පොලියයි වැල් පොලියයි දෙකම එකයි Tamanට ඕන එකකට ඇක්ෂන් ගන්න පුළුවන් right වාර්ෂිකව පොලිය ගණනය කරනවා නම් පළමු අවුරුද්දේ සුළු පොලියයි වැල් පොලියයි දෙකම එකයි මාසිකව පොලිය ගණනය කරනවා නම් පළමු මාසයේ සුළු පොලියයි වැල් පොලියයි දෙකම එකයි අන්න ඒ වගේ කරමු කරමු එන්න අපිට ඕනම් එක වැල් පොලිය කියලා ගන්න පුළුවන් මෙන්න මුළු මුදල 2007යි x හොයන්න පුළුවන් මෙතනින් ආන්න තැම්පත් කළ මුදල
තැම්පත් කළ මුදල හොයන්න. අන්න ඔහොම. කිය දෙන්නේ. එදා සටසීය. එනම් පොලිය එනවා මෙන්න මං පොලිය යටින් ලියනවා. දෙසිය හැත්තෑවයි. පොලිය. රයිට්. අපි යනවා 68ට. හැට අටවෙනි ගාන කරන්න තනියම නිෂ්පාදිතය වැඩිවීමත් සමඟ පිරිවැය වාර්ෂිකව සිට 12.25කින් සංයුක්ත වැඩිවේ. වර්තමානයේ පිරිවැය මෙච්චරනම් වර්ෂ 5කට පසුව පිරිවැය කීයද? වැල්පොලිය තමයි. කෙලින්ම. වැල්පොලිය තමයි. රයිට්. කෙලින්ම වැල්පොලිය. දැන් වර්තමානයේ කීයද? 160යි. රයිට්. සංයුක්ත වැඩි වෙන්නේ. මෙන්න මෙතන දානවා 160,000. 2 මාරකින්. 2.5 කියන්නේ පුතේ අන්න ඕක. අවුරුදු කීයට පස්සේද අපිට ඕනේ? 5කට පස්සෙ. අන්න ඕක. මේක වැඩි කරලා ගන්න. අන්න ඕම. 5කට පස්සෙ. හොයා ගන්න. 181.25යි. Right. Sir. Oh. අර පොලිය අඩුවේ ගිහුවාම මේ අතන ඉන්න දාන්න නැද්ද? එක ගාව. කිවිණි ගානද පුතේ? 68. 68. ආ අඩුවේ කියලා තියෙන පිරිවැය නේද? හරි හරි. ඔබ හරි. අර හීනවන ශේෂ ක්‍රමයට. පිරිවැය වැඩි වෙයි කියලා මට ඇඟේ තිබුණේ. ඔබහරි ඔබහරි පිරිවැය අඩුවේ කියලා තියෙන හීනවන ශේෂ ක්‍රමය වගේ හැමදාම අඩු වෙනවා. අන්න ඔහොම එන්නේ. ඊට මේ ඇතුලෙන් එන්නේ 2.5 අඩු කරාම 0.975යි. පිරිවැය අඩුවේ කියලා ආවේ හැම අවුරුද්දෙකම අඩු වෙනවා. හොයා ගන්න. ලක්ෂ 40,000 ගන්න ආසන්න 1,40,975යි. ආයක තියෙන උත්තරේ. පිරිවැය අඩුවේ අර හීනවන ශේෂ ක්‍රමය ගැන කතා කරේ අපි අන්නේ ඉදර ගන්න ඕනේ. වැල්පොලිය නෙමියා. Right. බලමු. මම අයියේ සර්ට WhatsApp කරපු ගණන් දෙක ක්ලාස් එකේ ඩිස්කස් කරන්න පුළුවන්ද? ඒක පොතේ ළමයින් ලියාගනත් නැහනේ. මම ඔයාලට පොඩි වීඩියෝ එකක් ඒකට දාන්නම්. මට පොඩක් මතක් කරන්න. මේ සුමානේ මන්ට යා බිසි. මම සමුදා ඉඳන් පොඩි මට ෆ්‍රී එකක් හම්බෙනවා උදේ වරුවේ. මට ලබන සමුදා මතක් කරන්නකෝ. මම ඒක ඔයාට වීඩියෝ එකක් දාන්නම් මොකක්ද කියලා බලලා. රයිට්. නැත්නම් අයිමත් මේ ගාන මේකට කියලා දෙන්න වෙනවනේ. මේ ගානත් එක්කම ලියන්න වෙනවනේ. හරි. ඕකේ. වික්‍රමසේකරටද කිව්වේ මම. ඕකේ. මම සවුන්දෙන් පස්සේ චුට්ටක් ෆ්‍රී දැන් මේ දවස්වල නම් පා වෙලා ඉන්නේ මට දැන්. අලුත් වන්දිත් පටන් ගත්ත නිසා.
අනිත් එකට අපි යමු 69 රුපියල් 12000ක කාර්තු පදනම යටතේ පොලිය ගණන් කරන ලබන පොලී අනුපාතිකයේ වර්ෂයට 8ක් වන ආයෝජනයක ඉදු විට වර්ෂ 3ක් අවසානයේ ලබාගත හැකි මුළු මුදල කීයද? අන්න කාර්තුවෙන් කාර්තුවට පොලිය ගණනය කරන කාර්තුවෙන් කාර්තුවට පොලිය ගණනය කරනවා කියුවම වර්ෂයට පොලිය ගණනය වෙනවා 4 වතාවක්. හරිද? හරි. රුපියල් 12000ක් තමයි තැම්පත් කරේ. ඔහොම දාගන්න. පොලිය අනුපාතය දීලා තියෙන වර්ෂයකට 100ට 8යි. තැම්පත් කරන මුදල 12000යි. අපෙන් අහන්නේ අවුරුදු 3ක් එන්න ඇවිල්ලා අවුරුදු 3යි. අවුරුදු 3ක් අවසානයේ මුළු මුදල. ආන්න ඔහොම. F ඇවිල්ලා 4යි. N ඇවිල්ලා 3යි. F 4යි. අන්න ඔක කැල්ලකින් සුළු කරගන්න පුතේ. ඔය එන්නේ මුළු මුදල අවුරුදු 3කට පස්සේ. මතකද අපි ඕවා කරා? දැන් මේ මේ අද අදියේ කරපු ටිකෙන් ඔයගලන්ට තියෙනවා දැනගන්න අයියෝ මට තාම බෑ නේද කියන හැඟීම. ඒ නිසා වැඩ කරන්න වෙයි. 15219. 15219. අනිත් එක 70 ගාන කරමු. 70 කියවන්නේ. වාර්ෂික සප්ල පොලි අනුපාතයේ 30ක් නම් මාසික වැල් පොලි අනුපාතිකයේ කීයද? කියන්නේ මාසික වැල් පොලි අනුපාතය කියන්නේ මාසික නාම මාත්‍ර වැල් පොලි අනුපාතය. මේක නිකන් 12න් බෙදලා හරියන්නේ නැහැ. මෙන්න වාර්ෂික සපල පොලි අනුපාතිකය. රයිට්. රයිට්. මාසික කියන්නේ මාසෙන් මාසෙට තමයි පොලිය ගණනය කරන්නේ. මාසෙන් මාසෙට. එතකොට වාර්ෂික පොලිය ගණනය කරන වාර ගණන 12යි. රයිට්. අන්න R වහන්නේ. R R R R වත් නෙමෙයි. R බෙදීම F වහන්නේ. ආර් එන්නේ නාම මාත්‍ර පොලි අනුපාතය අවුරුද්දකට. ආර්ව 12න් බෙදන්න ඕන. රයිට්. මෙන්න සූත්‍රය සපල පොලි අනුපාතය වෙන. අන්න ඔහොම. මෙයා 100ට 3යි. මෙන්න මේ બ્લોක් එක අපෙන් අහන්නේ. මාසිකව F 12යි. ඕක අහන්නේ. කෙරිලා තියෙනවනේ පුතේ නැත්තම් මම කියන ඒවා තේරෙන්නේ නැහැ. ඒකයි මට අප්සෙට් එක. උත්තරේ කිය දෙන්නේ. ඍණ එක මෙහාට ගෙන් ධන එක වෙනවා. දොළහ මෙහාට ගෙන්. දොළහ මෙහාට ආම 12 මූලයේ වෙනවා. දොළහ මූලයේ මෙහෙම ගහන්න. අන්න ඔහොම. එකයි දශම බිංදුවයි දෙකයි දෙකයි. එක මෙහාට ගේ. අන්න ඔච්චරයි. 2.2 උත්තරේ. මාසිකවනේ අහන්න.
देखा है दशम देखा है देखा है दशम देखा है उत्तरे रोमिला कान देख मैं हत्ते कह भी ले चल अमारु गान कुतने में නිකන් ආදේශ කරන්න තියෙන්නේ අපි ඒක නැතු අනිත් එක් කරමු හැත්ත දෙක ඉඳන් ඔය අගෙන් ආදේශ කරලා ඔයගලට එස් හොයන්න තියෙන හැත්ත දෙක කාර්තු වශයෙන් පොලිය ගන්න එකේ පොලිය අනුපාතයේ 4 කි වාර්ෂික සප්ල පොලිය අනුපාතයේ කීයද 72 උත්තරය අරන් තිනවා මේගොල්ලෝ රයිට් බලමු වාර්ෂික සප්ල අපිට තියලා තියෙන කාර්තු වශයෙන් පොලිය ගන්න වර්ෂයට පොලිය ගණනය වෙනවා 4 වතාව වාර්ෂික පොලිය අනුපාතය එතකොට ආර් ඔය අන්නොහම් අතරවත පොලි ගන්න අපෙන් අහන්නේ සපල පොලි අනුපාත ඔන්නෝක අයිව අහන්නේ අද රයිට් අයිව හොයන් 104ක් වගේ सीएम वैटी कराम हर द बाला हैत्ता तूना कराम उन्दर की वाला बाला हैत्ता तूना वारद द गाना फैले इन वर्ष तूना कटे पैर पोली अनुपाती सीट अटक के रहते रैंपक के ल देदास पांसी का वर्तमान आगे मैं देंग आहान निवार्ष बिंदु ऐती හැබැයි වර්ෂ 3කට පෙර මෙන්න මෙහි මෙන්න මෙදින තැම්පත් කළ තියෙන්නේ 2500ක් ඍණ වැත්තර ගියා කොහොම හරි දැන් බලන් යනකොට ඉස්සරහට හොයන්න යන්නේ වර්තමාන අගේ කිව්වම අනිත් පැත්තට යයි දන්නේ ඔන්න ඔහොම දැන් මෙහාට ඕගොල්ලෝ හොයන්නේ මේ සූත්‍රය එතකොට අන්න ඔහොම ඉදිරියට යන්න ඕන රයිට් දැන් වටනාකම් මීට කලින් හදලා තැම්පත් කරලා තින්න අපි तुंदा सिकसीय अतलिस नम्या करे पना करे अप्यानवा हैत्ता हात्रविनी गांट हैत्ता हात्रविनी गांट ආයතනයක් මගින් සිය පත්කම් ලියා අඩු කළ අගේ මත වාර්ෂිකව 20 බැගින් ෂෙයා කරයි. මේ පිරිවැය ලක්ෂයක් නම් වර්ෂ 5ක් සඳහා මුළු ෂය. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හොයාගෙන ඉන්න ඕන වර්ෂ 5ක් අවසානයේ ධාරණ අගය. වර්ෂ 5ක් අවසානයේ ධාරණ අගය. කීයද? මෙන්න මෙන්න ඍණ මෙතන මෙන්න මේකට ඊතරක් දාලා ලියන ධාරණාගය සුද්ධාගය අවුරුදු පහක් අවසානයේ සුද්ධාගය හොයාගන්න
32,768 අවුරුදු පහක් අවසානයේ ශුද්ධාගේ ධාරණාගේ සමුච්චිත ෂයෙන්නේ මුළු ෂය නැත්තම් සමුච්චිත ෂය මේ ලක්ෂයෙන් අඩු කරන්න ආන්නෝක හැට වගේමයි හැත්තපහ ගාවින් ලියන්න හැට අට වෙනි ගාන වගේමයි කියලා. රයිට්. ඒක කරන්න ඕනේ. ගෙදිරිදි කරන්න. හැත්තපහත් හැට අට වෙනි ගාන වගේමයි කියලා ලියන්න. හැත්තහය බලන්ටක් ගාලා. හැත්තහය. ඉක්මනට යන්න. මාසික පොලිය අනුපාතය 0.2යි. අවුරුද්දට පොලිය ගණනය කරන 12 වතාවක්. මාසික පොලිය අනුපාතය කියන්නේ මෙන්න මේකට. ආන්න ඕකට 0.2යි. අපෙන් අහනවා සප්පල පොලිය අනුපාතය. මාසික පොලිය අනුපාතය කියන්නේ R බෙදීම F ට. අපෙන් අහනවා සප්පල පොලිය අනුපාතය. ඔය කෙලින්ම මෙතනට 100.2 ඕකයි උත්තරේ සියට 68.82 සියට 26.8 හැත්තහත් හොඳ ගානක් අපි ඕ කරපු ගනන් ඇත්ත වශයෙන්ම මගේ තියරි කොටස් ටික ඔක්කොම අමුතුෙන් බලන්න වෙනවා තව සුමාන දෙකක් විතර තියෙනව නේද නැද්ද සුමාන දෙකකට ආසන ප්‍රමාණයක් තියෙනවනේ තාම කීයද අද තියරි කොටස් ටික අමුතුෙන්ම බලන්න ඕනේ එතෙන්දී හදපු ගණන් ටික එතකොට ඒව ඒක හරියට හදුවයි කියන්නේ මේ ගණන් බැරි වෙන්න විදියක් නැහැ ඇත්තට. හරි මොනවද කියන්නේ? හොඳට කියවන ඊගව ගන්න. 77. මේ කියවුනට පස්සේ එක් කරන්න. මොකක්ද කියන්නේ? 10. දැන් අපි ෂෙයා කරනකොට එන්නේ මෙහෙමනේ සූත්‍රය. නේ. ඕකනේ. දැන් බලමු රුපියල් 17000ක් වාහනයක් මෙන්න පිරිවැය 17000යි වාහනයක් පළමු වසරේ සිට 15 බැගින් අන්න ඒතර පළමු අවුරුද්ද කිව්වම මෙතනට 1යි ඊළඟ වසර 5 සඳහා සිට 10 බැගින් අන්න තව වසර 5ක් සඳහා සිට 10 බැගින් ඉන්පසු වර්ෂ කර 100ට 8 100ට 2 බැගින් සිර දෙක බැගින් කිව්වම මෙතන සිර දෙකයි. අවුරුදු කීයද දන්නේ? ඔක්කොම අවුරුදු 8ක් එන්න ඕනලු. එහෙනම් මෙතන දෙකයි. ඔක්කොම අවුරුදු 8ක් එන්න ඕනලු. එහෙනම් මෙතන දෙකයි. ඔන්න අවුරුදු ඔක්කොම 8කට පස්සේ වාහනේ වටිනාකම්. ෂය ප්‍රතිශත වෙනස් කරා. මතකද අපි වැල් පොලිය වෙනස් කරා ඒ වගේ ෂය ප්‍රතිශත වෙනස් කරා ඔයා ගන්න
වාර්ෂික පොලියට අනුව වඩා සපල පොලිය අනුපාතිකයේ වැඩි වෙන්න ඕනිද? ඕනි නේද? උත්තරේ 4 නෙමෙයිද? මොන ගානේද පුතේ ආවේ? 76 ගානේද? හැබැයි මේ උඩ දිලා තියෙන මාසික පොලිය අනුපාතය. අතන හොයන්නේ වාර්ෂික සපල පොලිය අනුපාතිකේනේ. ඒතර ඒ දෙක කම්පයා කරන්න මෙයාට වඩා මෙයා ලොකු වෙන්න ඕනද කියලා කල්පනා කරන්න බෑ. නැ මාසික පොලිය අනුපාතිකයත් 24 කියලා හිතලා ගන්න ඕනේ එතකොට. 24යි. ඔව් 72 72 ගානේ. ආ 72 ගානේ. හාර්තු වශයෙන් පොලිය ගණනය කිරීමේදී පොලිය අනුපාතිකයේ වර්ෂයට 104යි. වාර්ෂික සපල පොලිය අනුපාතිකයේ වර්ෂයට 104යි. මට මොකද ඒ කියාවේ? මටත් පොඩි සැකයක් තියෙනවා. මම දුන්නේ 4ද? වෙන්න බෑ නේද? 72 අයිමත් පොඩක් බලමු. පොඩක් ඉන්න බලන්න. මම මේක හදලා ඉන්නම්කො. 72 පොඩ අයිමත් බලමු. මගේ වැරද්දක් තියෙනවා වගේ. මෙන්න අවුරුදු 8කට පස්සේ වටනාකම් 8195යි. පොඩක් ඉන්න බලන්න 72 පොඩ අයිමත් බලමු. 72 පොඩ බලමු. මම වැරද්දක් තියෙනවා වගේ මගෙත් නේ. පොඩ ඉන්න. කාර්තු වශයෙන් පොලිය ගන්න එක. ඒ කියන්නේ අවුරුද්දට 4 වතාව පොලිය ගන්න එක කරනවා. රයිට්. වාර්ෂික පොලිය අනුපාතය දීලා තියෙන 104යි. අන්න ඕක. අපි ගන්නේ සපල පොලිය අනුපාතය. කොහොමයි එන්න ඕනේ? වාර්ෂික පොලිය අනුපාතය දීලා තියෙන. මේක කෙලින්. මෙතන සුළු කරාම එන්නේ මොකක්ද? 1.01 බල 4 අඩු කිරීම 1 වැඩි කිරීම 100 4.06යි උත්තරේ. මගේ වැරදියා? 4.06යි උත්තරේ. මගේ වැරදි. Thank you පුතා. හැත්ත නමයත් බලමු නෑ. 78. 78ත් බලමු. කියවන්. නිවසක වරිපනම් වාර්ෂිකව 21කින් සංයුක්ත වැඩිවේ. ඒ වටනාකම 80,000ක් නම් මාස 8කට පසු වටනාකම කීයද? වටිනාකම. ඉතින් මේක වාර්ෂික වැඩි වෙන්නේ. මේ සූත්‍රය තමයි. හරි. දැන් වටනාකම 80,000යි. වාර්ෂික වැඩි වෙන අනුපාතය 121යි. මෙතන දාන්න වර්ෂ ගාන. මාස 8ක් කියන්නේ වර්ෂ මෙච්චරක්. අන්න ඕකයි දාන්න ඕනේ. එතනයි ප්‍රශ්නේ. 8 බෙදුවම 12න් දශම වලටම ගමු. දශම 6 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
වාර්ෂික වැඩි වෙනවනම් වාර්ෂික පොලි අනුපාතය දාන්න ඕන. බල 0.6666666 6 80 වැඩි කරා.
අනුදාස් අටසී හතලිය අනුදාස් අටසී හතලිය හැත්ත නමයත් ජමුටක් ගාලා හැත්ත නමයත් ජම් මාරි හයදාස් පන්සීයක් සිට අටක මුදල් වාර්ෂික අනුපතය යටතේ ආයෝජනය කරයි. හතර වර්ෂය අවසන් පොලියන පස්සේ දක්ව වැඩි වුණ නම් හයවන වර්ෂය අවසන ආයෝජනය වටනාකම් අන්න පොලී අතුපාතයේ අත්‍රමාගදී වැඩි වෙලා එතුර හයදාස් පන්සීයයි තිබුණේ සීයට අටයි ආන්නොහොම අවුරුදු හතරක් අවුරුදු හතරක් තිබුණා ඊට පස්සේ අයිම පොලියන පස්සේ සීල 10 වුණා තව අවුරුදු දෙකක් ඔන්න මුළු මුදල අවුරුදු 12කට පස්සේ අවුරුදු 6කට පස්සේ හයකට පස්සෙ වටනාකම් දහදාස් හත්සීයයි රයිට් දැන් ඊට පස්සේ පුතේ තියෙන්නේ වාර්ෂික පාඩම උගලන් ටිකක් අමාරු ටික මේ ටියුට් එකේ තියෙන්නේ ඒ ටික තනියම කරන්න ඕනා මොනාරි ප්‍රශ්නයක් තියෙනවා විතරක් මට කෝල් එකක් දීලා හරි මැසේජ් එකක් දාලා අහගන්න. එහෙනම් අපි සමුගන්නයි යන්නේ. සමුගන්නම් ළඳේ යලිමා අමුනෝයිමි. අපි තව මාසිකින් විතර එම්.ඒ. කරන්න හම්බෙමු. හැබැයි දුර්වලතා ඔක්කොම අගහරවාගෙන එන්න කරපු වැඩේ දාම කරන්න බලාපොරොත්තු වෙන්. අනේ සින්දුවක් කියන්න බෑ පුතේ අමාරුයි දැන්. පස්ස සිදු කියම අපි එම්.ඒ. වලට ආවම රයි තැන්කු වෙරිමච් මාත්තක හිටියට මෙච්චරකල් තැන්කු වෙරිමච් පුතා තැන්කූ අපි අම්බෙම අයිමත් එම්.ඒ. වලට මගතන් රිසල්ස් අපි එක්සෑම් ඉවරච්චක මම පටන් ගන්නවා හැබැයි ඒත ඒදාම එන්න මොකද රිසල්ස් එනකල් කියලා බලන්න එපා රිසල්ස් එනවා සුමානකින් දෙහකින් නිසා ඒකන පොරි වෙන්න එපා එක්සෑම් ඉවරච්චකම එන්න රයි තැන්කු වෙරිමච් තැන්කූ තැන්කූ right thank you putu sarnai monahari thiyona mata magge number ekak dannone ekata call ekak denna den mata kīpa denek prashna hemmen æhuwa ewa man saudæn passe mata ima podam matak karanna සෞන්දයන් පස්සේ මට කෝල් කරලා පොඩක් මතක් කරන්න මෙන්න මේ ප්‍රශ්නේ මට කියලා දෙන්නේ නැද්ද කියලා අහන්න මම ඒක සෞන්දයන් පස්සේ තමයි මට නිවාඩුවක් තියෙන්නේ සෙන්සුරල් දෙලද නැහැ. ඇයි පළමු දවසේ වීඩියෝ එක දාලා තියෙන්නේ? පළමු දවසේ වීඩියෝ එක දාලා තියෙන්නේ. රයිට්? එහෙම නෙමෙයිද? වීඩියෝ දාන එක්කෙනාගේ මම නම නම්බර් එක දෙන්නම් ඒ පුතාගේ. ඒ නම්බර් එක ඒ කතාරලේ පුතත් ඒ කතරන්න නැත්නම් මමත් දන්නේ කොහොමද කියලා අපේ IAS එකේ ඉන්න පුතෙක්ගේ නම්බර් එකක් දෙන්නේ මේ එයාගෙත් කතා කරන්න ඒ වීඩියෝ එක මොන හරි ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් මේ එක්සෑම් කාලේ ඔක බැරි වුණොත් වැරකුත් නැහැ මට කියන මට කියූපු විදිහට නම් පළමු දවසේක දැම්මා බදාදා එක තමයි දාලා නැත්තේ මං හිතන්නේ මනුල පුතාගේ නම ඒ පුතාර කෝල් කරලා පොඩ්ඩක් මේ නම්බර් එකේ ඕගොල්ලන්ගේ දවස දාලා දවසත් එක්ක මතක් කරලා කියන්න කෝල් කරලාම ඉල්ල ගන්න එතකොට කොහොම හරි හයි තැන්කියු වෙරි මච් එන මම නවතිනවා අපි වාස්තේ හම්බෙමු